තේරෙව ඔබ ඊයේ ජීවත් වුණා නේද මතක් කරලා බලන්න ජීවත් වුණා නේද ඊයේ හා ඊයේ ජීවත් වෙච්ච ලෝකෙක කො ඔබ ඊයේ ජීවත් වුණාද හා ඊයේ ජීවත් වෙච්ච ලෝකෙක කො දැන් අද 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 දැන් මේ දැන් මෙතනනේ ලෝකේ තියෙන්නේ ඔබ මෙතන නෙමෙයි නේද හිටියේ ඊයේ ඊයේ කොහෙද හිටියේ ඊයේ පහවස හතරහ මාට කොහෙද හිටියේ ඔබ දන්නව හිටපු තැන දැන් අද ඉන්නේ මෙතනනේ මං අහන්නේ ඊයේ ඒ ලෝකේ ඔබ ජීවත් වෙච්ච ලෝකේ කොහ දැන් ඕ කොහෙද ඒක දැන් තියෙන්නේ දැන් ඔබ ඉන්නේ දැන් අද මේ ලෝකේ මෙතනනේ කො ඒ ලෝකේ ඊයේ කල් වැඩි නම් ඊයේ කල් වැඩි නම් දැන් දාගම දැන් මොහොතකට කලින් හිටපු ලෝකෙ කො මොන දාර්ශනික කතාවක් ඒක හොඳට කල්පනා කරන්න නිකන් උත්තර හිතන්න එපා හොඳට කල්පනා කරලා බලන්න මේත තප්පරයකට කලින් තිබිච්ච ලෝකෙ කො නැත්නම් ඒකමද මේ මේට තප්පරයකට කලින් තිබිච්ච ලෝකෙමද මේ නෑ නේ ඒ වෙලාවේ ඔබ මෙහෙම නේ හිටියේ දැන් එහෙම නෙමෙයි නේද කෝ ඒක කාලය ගැන නෙමෙයි මං අහන්නේ ලෝකේ ගැන ඒ ලෝකේ කෝ සමහරට අහස තියෙනවද දන්නේ එහෙම ලෝක. ඒ කියන්නේ මේ මේ තප්පරේ තිබිච්ච ලෝකේ දැන් එතන. දැන් මේ ඔන්න ඒක වැය වුණාට පස්සේ ඒ ලෝකේ එතනට ගියා දැන් අපි අලුත් ලෝකෙක ඉන්නේ. හොඳට කල්පනා කරලා බලන්න පිටුනේ කෝ කියලා. ඒ ලෝකේ. තව එකක් කියන්නම් කල්පනා කරලා බලන්න. මේ ඔබට පේන රූප තියෙනව නේද මේ? මේ ලයිට් වැඩිලා මේ පේන රූප මේද මොහොතකට කලින් දැකපු රූපේ කෝ නාමගොත්තොල්ට ගියා ඒකේ සටහන මං අහන්නේ සටහන කෝ කියලා නෙමෙයි රූපේ කෝ මේද මොහොතකට කලින් ඇහිච්ච සද්දේ කෝ මේට මොහොතකට කලින් තිබිච්ච ලෝකෙක පින්ගදෙන අපි මේ සසර යන්නේ මේ ලෝකෙ තියෙන ඇත්ත දන්නේ නැති නිසා මේ ලෝකේ ඇත්ත තමයි පින්ගතනේ අනිච්චතා ඔබට මේට කලින් තිබිච්ච ලෝකෙ හොයන්න බැරි අනිච්චතාවය නිසා තේගෙතරින් මේක එකක් නෑ මේ තියෙන්නේ හේතුන් සකස් වීම නිසා ඒ ඒ මොහොතේ විද්‍යමාන වෙන ඵල එකක්වත් ෆික්ස් වෙන්නේ නෑ තේගෙතරින් ඒ ඒ මොහොතේ විද්‍යමාන වෙන ඵලයක් මේ තියෙන්නේ මේ මුළු ලෝකෙම කියන්නේත් එහෙම එකක් තේගෙතරින් මේක ඔන්න දැන් වෙලාව තප්පරයකට පස්සේ මේක බලමු. මොන දැන් මේක? මොන තප්පරයකට පස්සේ? කෝ කලින් තිබ්බේ? කෝ කලින් තිබ්බේ දැන්? දැන් මේ ඊළඟ ඕ අනිත් කෝ ඒක. කෝ. ඔබට දිගටම මේක පේන්න තියෙනවා පෙන්. නමුත් ඔබ හොඳටම දන්නවා මේක එක මොහොතක් හරි දැන් වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි හිතමු අර අපි හිතමු අනිත්‍යයි කියලා හරි හිතමු. ඒ කියන්නේ මේ ඔක්කොම දිරලා යනවා මේ එකක් ස්ථිර නෑ අපි එහෙම හිතමු ගහ හා ගියා දැන් දන්නවනේ එහෙනම් මේක දැන් මේ මේක දැන් විනාශ වෙවි යනවා කියලා දන්නවනේ එහෙනම් එක මොහොතක් හරි මේක විනාශ වෙන අවුරුදු 100ක් යනවා නම් ඒක 100ෙන් බෙදුවා පස්සේ අවුරුද්දකට විනාශ වෙන ගාන එනවා නේද ඒක 308 ටයිම් බෙදුවම දවසකට විනාශ වෙන ගාන එනවා නේද
ඒක ඒ තප්පර ගානෙන් බෙදුවට පස්සේ එක තප්පරයකද විනාශ වෙන ගාන එනවා නේද? එහෙනම් දැන් මේකේ තප්පරේ විනාශ වෙලා නේ තියෙන්නේ. මං අහන්නේ කලින් එක්ක. මේ ඒක නෙමෙයිද දැන් තියෙන්නේ? මේ විනාශ වෙච්ච එකනේ කලින් එක්ක. කලින් එකක් නැත්තේ ඇයි පින්වතුනි? ආ කලින් එක අමාරු නම් අපි අංග ඊළඟ එකට. හා. දැන් ඔබ දන්නවනේ ඊළඟ තප්පරෙත් මේක තියෙයි කියලා. නැද්ද? ඊළඟ තප්පරෙත් මේක තියෙන්නේ මගේ අතේ. හා. මං අහන්නේ ඒක කො? සංගර කියන තප්පරෙට එන්න කලින්. ඒක තමයි දැන් මේක. ඊළඟ තප්පරේ එක්කෝ. හොඳට හිතලා බලන්න පින්වතුනි. තප්පරයකට කලින් එක කො? තප්පරයකට පස්සේ එක කො? හරි නම් අර කිකිලිගේ විතර වැල වගේ පින්වතුනි මේකේ වැලක් තියෙන්න ඕනේ නේද මේ ඊළඟ එක මේ ඊළඟ එක මේ ඊළඟ එක මේ ඊළඟ එක කියලා. ඊට පස්සේ මේකෙන් තැම්පත් වෙන්න ඕනේ මේ පහු වෙච්ච එක මේ ඊළඟ පහු වෙච්ච එක මේ ඊළඟ පහු වෙච්ච එක කියලා තැන් තැන් වල තැම්පත් වෙන්න ඕනේ එහෙම එකක් කොහෙවත් නැහැ. මේක විතරක් නෙමෙයි පින්වතුනි මේ මුළු ලෝකෙම ඔන්න ඔය ආකාරයි. ඔබ මේ ඇහැට දකින්න රූපයත් ඔන්න ඔය ආකාරයි. කොහෙද ඒ වගේ හොයාගන්න පුළුවන් නම් හොයන්න බෑ කියලා කියන්නේ වෙනතනේ ෆික්ස් එකක් තිබිලා නැහැ කියන එක. ෆික්ස් වෙනවා කියන්නේ මොකද්ද? එකක් වෙනවා කියන එක. එකක් වෙලා නැහැ වෙනතනේ. මේ තියෙන්නේ සමූහයක් ආසන්නයට ඇදලා හිටිනවා. ආසන්න වෙලා තියෙනවා. මතකද අපි ගිය සතියේ කතා කළා? මොකක්ද දන්නේද අපාය වැටෙන්නේ නැත්තේ? උපාය දන්නේ. උපාය කියලා වචනයක් කතා කළා අපි වෙනතනේ. උපාය උපාය කියන එක අපි අර්ථකථනය කරගත්ත කොයි විදිහටද? ලං වෙච්ච ගොඩවල් කියලා. ලං වෙලා තියෙන ගොඩවල්. ආය කියලා කියන්නේ ගොඩවල් එකතු වීම, එකතු වෙනවට. උප කියලා කියන්නේ ආසන්නේ. ආසන්න වෙවි හැදෙන ගොඩවල් තමයි අපිට ඔය පේන්න තියෙන්නේ පෙඟට. එහෙනම් මෙන්න මේ කියන මේ කියුබ් එක ගත්තොත් මේකේ තියෙන මේ අංශුන් මොනවා හරි පෙඟදෙනී ආසන්න වෙවි එකතු වෙලා තියෙනවා. ගොඩක් ගැහෙනවා. ඒ ගොඩක් ගැහුනට පස්සේ පෙඟදෙනී ඒකට හැඩයක් එනවා. මෙන්න මේ හැඩයට අපි නමක් දානවා ඝනකය කියලා. මේ ඝනකය කියන්නේ ෆික්ස් එකක්ද? ෆික්ස් එකක් නම් කෝ තප්පරයකට කලින් තිබිච්ච එක. කෝ ඊළඟට එන්න තියෙන එක. මොකද මේක ෆික්ස් නම් මේක ඊළඟට array ඊළඟ තැනට array යන්න බෑ. පින්වතුනි, ඔබට මේක මම මේ කියන එක වැටහෙනවා නම් දැන් ඔබට තේරෙන්න ඕනේ ඇයි ලෝක සත්වයා කාලය කියලා එකක් දාලා තියෙන්නේ කියලා. ලෝක සත්‍යයට පින්වතුනි ඔය කාලය කියන එක නිකන් ඔබ හරියට තේරුම් ගන්න උත්සාහ කළා නම් අනිත්‍යතාවය වැටහෙනවා ඒකෙන්. කාලය කියන්නේ පින්වතුනි හරියටම බමුණා විසින් හදපු ආත්මය වගේ. කර කියා ගන්න දෙයක් නැතුව දාගත්ත සංකල්පයක්. බමුණු පිරිස ආත්මය කියලා එකක් හදාගත්තේ ඕනෝකට. භාග්‍යවතුන් වහන්සේ ඔකට අනාත්ම කිව්වේ නැහැ. ආත්ම කිව්වෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔක පිළිගත්තේ නැහැ ආනාත්ම කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අනත්තයි කියලා. අනත්ත කියන්නේ අනාත්මට නෙමෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. අනිත්‍ය වැරදි කියන්නේ අපිට අයිතියක් නැහැ. කාලය කියන්නේත් ඔන්නෝම එකක් වෙනතනේ. ඒකට හේතුව තමයි ලෝක සත්‍යය අනිත්‍යතාවය අඳුරන්නේ. අවිද්‍යා තෘෂ්ණා නිසා පින්වතුනි කයක් පේන්නේ මොකක් විදිහටද? එකක් විදිහට. ඒ කියන්නේ ෆික්ස් වෙලා තමයි හැංගෙන්නේ. මෙන්න මෙහෙම ෆික්ස් එකක් තියනවා කියලා තමයි හැංගෙන්නේ මේක. කයක් කියන එක දැනෙන්නේ. කයක් කිව්වෙ මොකටද? සමූහය කියන එක. ඒක සමූහයක් වශයෙන් නෙමෙයි දැනෙන්නේ කෙලින්ම එකක් වශයෙන් දැනෙනවා. එකක් කියලා කිව්වේ එකක්. කෙලින්ම ඒක වෙනස්ම වෙනස් අනිත් හැම එකටම වඩා වෙනස් එකක්.
ඒක මේ ටිකක් මොන හරි ටිකක් එකතු වෙලා හැදිලා එහෙම නෙමෙයි. කෙලින්ම එකක් එක. ගොඩක් නෙමෙයි. අන්න එහෙම හිත එහෙම හැංගෙනවා පිංගුතුනි අවිද්‍යා තෘෂ්ණා නිසා. ඒක අපි මේ වෙනකොට දන්නවා. අන්න එහෙම හැංගෙන නිසා දැන් ලෝක සත්‍යයට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේක ෆික්ස් නම් මේට කලින් තිබ්බ එක කෝ කියලා. මේකෙන් තේරුම් ගන්න උත්සාහ ගන්න හොඳට බණ අහලා මේක හොඳට පත්‍යයන් කරගත්ත පිරිසට මේක තේරෙයි අනිත් අයට සමහරවිට තේරෙන එකක් නැහැ. කමක් නැහැ. සාදුකාරය දෙලා අනුමෝදන් වෙන අන්තිමට. ඒක හරි කරන්න මොකද මේ වගේ එකක් අහන්න හම්බෙන්නේ මහ පුදුම පිනකට දැන්. අවිද්‍යා තෘෂ්ණා සහගත ස්වභාවය නිසා පිංගතුනි ලෝක සත්‍යයට පේන්නේ හැමතිස්සෙම එකක් විදිහට. ඒ කියන්නේ ෆික්ස් දෙයක් විදිහට තමයි පේන්නේ. ඒක හරියට දැන් ඔබට මාව පේන්නේ කොහොමද? කේසාලෝමා නකා දන්තා චචෝමන්සම් පේනවද? නෑ. කෙලිම කවද පේන්නේ? ගුරු හාඳුරංග පේනවා. ඇත්තටම සිහියෙන් බැලුවේ නැත්නම් යන්තම් හරි සිහිය පිහිටව ගත්තොත් එහෙම ඉතින් මේ කයක් ඉතින් මේ කය මෙහෙමයි කියනවා මිස. නැත්නම් පිංගතුනි ඇත්තටම දැක්කොත් එහෙම නිකන් සාමාන්‍ය සිහියෙන් දැක්කොත් එහෙනම් මොකද හැංගෙන්නේ? කෙලින්ම මේ ගුරුහාඳුරෝ මේ ෆික්ස් එකක් හැංගෙනවා පෙඟතන. මේකේ මොකෙක්වත් නැහැ. ඔබට දවසක තේරෙයි. නමුත් මේකේ මොකෙක්වත් නැහැ කියලා කොහොම කළවත් තේරෙන්නේ නැහැ පෙඟතන. බැලුව බැල්මටම හැංගෙන්නේ මොකද්ද? මේ ගුරුහාඳුරෝ ඉන්නේ මේ මොකද රූපේ මේ තියෙන රූපේ. එහෙම හිතෙනවා අපේ ගැට. එහෙම හිතනවා නේද? හරි නේද මං කියන්නේ? එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා. ඔහොම හිතෙන්නේ පින්වතුනි අවිද්‍යා දෘෂ්ණා සහගත ස්වභාවය නිසා. මොකද අපි දැන්ට ඉගෙනගෙන තියෙන කරුණවලට අනුව අපි දන්නවනේ පින්වතුනි මේ කය එකක් හිත තව එකක් කියලා. හිත කියන්නේ ඇහැයි රූපය දෙක ඝට්ටණය වුණාට පස්සේ හැදෙන එකක් මිසක් මේක ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා. ඒක තථාගතයන් වහන්සේ උදාහරණයකින් පෙන්නලා තියෙනවානේ හග්ගෙඩිය පිඹිනකොට එන සද්දෙ හිතේට. හග්ගෙඩිය පිඹිනකොට සද්දයක් එනවා කොහේ ඉඳලාද ඒ සද්ද එන්නේ? හංගෙදී ඇතුලේ ඉඳලා දෙන්නේ මනුස්සයා කටේ ඉඳලා දෙන්නේ එහෙම නෑ. එහෙනම් ඒ අදාළ හේතු ටික සකස් වෙච්ච ආහු ඵලයක්නේ. හිත කියන්නේත් අන්න එහෙම එකක්. හිත කිව්වේ ප්‍රොසෙස් එකකට රූප වේදනා සංඥා සංකාර විඥාන සෑදීමේ ක්‍රියාදාමය. මෙන්න මේ ප්‍රොසෙස් එකකට කියනවා හිත කියලා අපි. හිත කියන්නේ ආයේ වෙනම එකක් නෙමෙයි. ඒකත් ප්‍රොසෙස් එකක් කියන්නේ. ආරම්භන විඥාන ලක්ෂණය. අරමුණ විඥාණය කර ගැනීම උදෙසා තියෙන කටයුත්තට කියනවා බින්දුතුනි හිත කියලා. එහෙනම් එහෙම එකක් තියෙන්නේ. හිත මොන වගේද මේකද? ගුරු හාඳුරන්ගේ හිත මොන වගේද? ටිකක් සයිස් එකට. කොයි වගේද ගුරු හාඳුරන්ගේ හිත? දැන් ඔබේ ෂර්ට් එක යන කූඹියගේ හිතයි ගුරු හාඳුරන්ගේ හිතයි කොච්චර ලොකු කාගේද ලොකු ඇද්ද? කූඹියගේ හිත නිකන් කූඹි හිතක් වගේද පින්දුනේ? ඒ කියන්නේ පොඩ්ඩක් කකුල් හතරක් හයක් වගේ තියෙන එකක් වගේද? එහෙම එකක් නෑ. ශක්තියක් නේ. ඔබේ ගෙදරින් එන චාලක ශක්තියයි එහා ගෙදරින් එන චාලක ශක්තියයි අතර මොකක්ද තියෙන වෙනස බලන්න. සමානද වෙනස්ද? මොකද කියන්නේ? ඔබේ ගෙදරට එන කරන්ට් එකයි එහා ගෙදරට එන කරන්ට් එකයි වෙනස්ද බලන්න. ඔබේ ගෙදරට එන මිස්ටර් පෙරේරාගේ කරන්ට් එක එහා ගෙදරට එන මිස්ටර් හර්මාන්සිගේ කරන්ට් එක. හරිද? ඒකද යන්නේ? එහෙම කරන්ට් යන්නේ නෑ. මේ ශක්තිය කියන එක එහෙම වෙනස් කරන්න බෑ. ශක්තිය කියන එකට අයිතිකාරකම් හදන්න බෑ. එහෙනම් පින්වතුනි මේක අහවලාගේ හිතේ මේ අහවලාගේ හිතේ කියලා හිත ප්‍රභේද කරන්න බෑ. එහෙනම් ඔබට තියරටිකලි හරි. තාම ඇත්තටම දැනුම් නැති වුණාට සෛද්ධාන්තිකව හරි මේ වෙනකොට ඔබට දැනෙන්න ඕනේ නේද පින්වතුනි? මේක මොකක්ද නැගේ? තාම දැක්කහම ඉන්නා වගේ හැංගෙනව නේද පින්වතුනි? ඕක හැංගෙන්නේ අවිද්‍යා දෘෂ්ණා නිසා. දැන් මේක හැංගෙනව නම් දැන් මට කියනවා එහා පැත්තේ ඉන්න එකනම හැංගෙනවද නැද්ද? හැංගෙනවා. පිරිවසින් එකනම හැංගෙනවද නැද්ද? එහෙනම් මේ මුළු ලෝකෙම එහෙම හැංගෙනව නේද පින්වතුනි? ඔන්නෝම හැංගෙනකොට දැන් ප්‍රශ්නයක් එනවා. මේිට මොහොතකට කලින් තිබ්බ එක කෝ? මොකද මේිට මොහොතකට කලින් ෆික්ස් වෙලා තිබුණනේ. දැන් ඒක කෝ? ඒ කියන්නේ පිංගුතුනේ
අපි හඳුන ආච්චි අම්මා කියලා ආච්චි අම්මගේ තරුණ කාලේ මූණ එක රැල්ලක්වත් නැතු හොඳට තිබුණ මූණ තිබුණා හොඳට හොඳට තිබ්බා කියන්න බෑ මොකද රැලි නැති මූණද හොඳ රැලි තියෙන මූණද හොඳ කියලා කවුද කියන්නේ එහෙම කතා කරන්න අයිතියක් නැහැ අපි මෙහෙම කියමු රැලි නැති මූණක් තිබුණා ඔන්න ටික දවසකින් රැලි මූණක් වුණා දැන් රැලි නැති මූණ දකින වෙලාවෙත් තියෙන්නේ ෆික්ස් වෙලානේ හැංගුනේ රැලි තියෙන මූණ දකින වෙලාවෙත් ෆික්ස් වෙලානේ හැංගෙන්නේ අරක ෆික්ස් නම් ඒක කවදාක්වත් රැලි තියෙන මූණක් බවට හැරෙන්න බෑ නේද නමුත් හැරුණානේ දැන් ප්‍රශ්නයක් එනවා අරකමද මේ ඔන්න ඔය ප්‍රශ්නේ වහගන්න පෙන්වතර. ඕකට උත්තරයක් නැහැ. ඕකට උත්තරයක් තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගාව විතරයි. මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ නැහැ. ඒක නිසා මිනිස්සු දාගත්ත තව සංකල්පයක් කාලය කියලා. මෙන්න මේ කාලය කියන සංකල්පය මේකට දාගත්තට පස්සේ ඔන්න දැන් පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේක කාලයාගේ වැයමෙන් මේක බවට පත් වුණා. හා දැන් කියන්නේ නේද? අර කලින් තිබිච්ච ලෝකේ කෝ කියලා අහුවම දැන් උත්තරයක් තියෙනවනේ නේද මොකද්ද? ඒ ලෝකේ කාලයාගේ වැයමෙන් මේ ලෝකේ බවට පත් වුණා කියලා. අන්න ඔය සංකල්පය යටතේ තමයි පින්විතනි දිරනවා කියන සංකල්පය එන්නේ. දැන් මේවා කිව්වහම සමහර කෙනෙක් අපිට විරුද්ධ වෙයි. නමුත් අපි අවබෝධ කරගත්ත සත්‍ය නම් මේකයි. භාග්‍යවතුන් වහන්සේගේ දහම අකාලිකයි. ඒක මේ ලෝක සත්‍යය පණුවපු කාලයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. කල් නොයවා පරිසන්දනෙහිං අකාලිකයි කියලත් ඇති. කමන්නේ ඒව එහෙම තියෙන හරිම. ඒවට මොහොත් කියන්න ඕනේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පින්විතනේ මහා ප්‍රාඥෙක් මේක නිසා උන්වහන්සේ දේශනා කළ තියෙන දහම නිකන් මේ පොල් ටොපි කන්න වගේ අරන් හරියන්නේ නැහැ. හිතන්න ඕනේ ගැඹුරට මම මේ කියන්නේ පින්විතනේ අපේ ගුරුවරුන්ෙන් ලවපු ආభాෂ මේ අපි කල්යාණ මිත්‍ර පිරිස එක්ක එකතු වෙලා ලවපු ආభాෂ මේ හැම එකක් එක්කම අරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මෙන් එක කෝටියෙන් පංගුවා. ඒ ප්‍රඥාව ගැන හිතල වැඩක් නැහැ මේක. Impossible. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව impossible. දැන් ඔබ කිව්වේ මහා පඤ්ඤස්ස. භූරි පඤ්ඤස්ස. භූමිය හා සමවෙච්ච ප්‍රඥාව කියන එක භූරි පඤ්ඤා කියලා කියන්නේ. මහා පොළොව වගේ ඒවා උඩින් පල්ලෙන් ගන්න හොඳ නැහැ. මේ ලෝකේ යම් කාලයක් තියෙන නැති පිළිදෙන කාලය කියන එක ආපු නැති. එහෙනම් මිනිස්සු කාලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පස්සේ තමයි මිනිස්සු කාලය කියලා එකක් දාගත්තේ. මොකද හේතුව දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නිසා. ඔක්කොම ෆික්ස් නේ. මෙහෙම එකකුත් තේනවා. දැන් ඒක නෙමෙයි තියෙන වෙන එකක් තියෙන්නේ. එතකොට මිනිසුන්ට ප්‍රශ්නයක් එනවා කෝ අතක කියලා. ඇත්තටම කාලය කියන එක මොහොතකට අමතක කරලා ආච්චම්මෙන් අහන්න ආච්චම්ම. කෝ ආච්චම්ම කෙල්ල. දැන් කෙල්ල හිටියනේ වෙනතුනේ යම්. දැන් අපිට ඔන්න කියන යම් කොහෙද කියලා කියන්නේ නේ යම් කාලයකද කියලා කියන්නේ නැහැ නේද දැක්කද බුදුදහම කතා කරද්දී කාලය ගන්න බෑ පෙන්නත හැබැයි ලෝකදහම කතා කරද්දී කාලය නැතුව කතා කරන්න බෑ බුදුදහම කතා කරනකොට කාලයට දාලා කතා කළොත් පෙන්නුතුන මේක බුදුදහම නෙමෙයි කතා කරන්නේ කාලයට දාලා කතා කරන්න බෑ බුදුදහම අකාලික දහම
එහෙනම් අහන්න ආච්චියන් මේ මොකද අහන්නේ කෙල්ලකෝ ආච්චියන් මට කියන්න පුළුවන්ද එහෙම එකක් තිබුණ නැහැ කියලා කියන්න බෑ එහෙම එකක් තිබුණා එහෙනම් අර ෆොටෝ එකේ ඉන්නේ කවුද එහෙම අහන්න පුළුවන් එහෙනම් ඔන්න හිටියා කෙල්ල හිටියා දැන් ආච්චියන්ම ඉන්නවා එහෙනම් දැන් ප්‍රශ්නයක් එක්ක කෙල්ලකෝ එහෙම නැත්තම් අහන් දෙන්නේ ආච්චියම් මේ කෙල්ලට මොකද වුනේ කොහොමද මෙහෙම එකක් ආවේ මොකද ඔබ ආච්චියම් දිහා බලද්දි ඔබට පේන්නේ ආච්චියම්මව ඔබට කෙල්ලෙ පේන්නේ අතීතයට ගිහිල්ලා අර ලෝක සත්‍යයේ තියෙන්නේ නේද ටයිම් ට්‍රැවලින් සුරංගනා ලෝකවල ජීවත් වෙන කාල තරණය අපිත් එකක් හදාගමු. අපි මොකක් හරි එකක් හදාගමු. අපි ඒකට දාමු අල කියලා නම. දැන් අපි දාමු අල තරණය. එහෙනම් ඕන එකක් හදාගෙන ඒක ගැන කතා කරමු. අපිම සම්මත කරගමු මොකක් හරි. ඒක තමයි මේ ලෝක සත්‍යය කරගෙන තියෙන එක. අනිත්‍යතාවය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා පින්වසනේ අවිද්‍යා තෘෂ්ණා සහගතව මේ හැම එකක්ම ෆික්ස් වෙලා පේන්න ගන්නකොට කෙල්ලට මොකද උනේ කියන ප්‍රශ්නය. අන්න එතකොට ඒකට උත්තරේ ගන්න ගෙනාවා කාලය කියන එක. දැන් කියනවා මොකද්ද? කාලය විසින් කෙල්ලව ආච්චි බවට අරගෙන ආවා. දැන් හරි. ඒකයි පින්වතුනි කාලය ගොඩාක් ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා මිනිස්සුන්ට. දැන් මිනිස්සුන්ට අහන්න ප්‍රශ්නයක් නැහැ. ඔබේ ප්‍රශ්න වලට උත්තර හම් වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබ කාලය කියන එක රමණය කරමින් සත්‍යයක් යයි වටහාගෙන ජීවත් වෙන තරමට ඔබ සත්‍යයෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ අද ගෙදර ගිය ගමන් මොකද්ද කරන්න ඕනේ මුලින්ම? ඔරලෝසයේ බැටරි ගලවලා එන් කරන්න ඕනේ. ඒක ගැනද මේ කියන්නේ? නෑ. ඔරලෝසුව ඔහේ තියෙද්ද? මේ එකක් ගැන නෙමෙයි කියන්නේ. ඔරලෝසු කාලේ ඔහොම ගියේ දැන් මේ ඊටදා ගොඩාක් ගැඹුරු කාරණාවක් ගැන කියන්නේ මේක තේරුම් ගන්න බැරි හැමෝම නොතේරුණා හා සමාන වෙ ඉන්නවනේ තේරුණා වගේ ඉන්න එපා කාත් එක්කවා කියන්නත් එපා හාටත් එහෙම කියන්න එපා කාලය කියලා එකක් නැහැ කියලා ඊටදා දෙයක් තියෙනවා කියන්න පුතේ භාග්‍යවතුන් වහන්සේ උඹට සතුට ගෙනත් දෙයි යමං උන්වහන්සේගේ මග ගමන් කරන මහා සව්ව ඉන්නවා මේ ලෝකේ යමං මාත් එක්ක ඔන්නෝ ටික කිව්වනම් ඇති පුතේ කාලය කියලා එකක් නැහැ කියන්න එපා මොකද ඒකේ දරුවට තේරුම් ගන්න ලොකු කාලයක් යනවා ලොකු කාලයක් යනවා කිව්වේ ලොකු හිත ප්‍රමාණයක් යනවා පච්චුප්පන්න මොහතවල් ගොඩාක් යනවා. ඔය ඔක්කොම කියනට වඩා ඉතින් අපි කාලය කියන වචනේ කතා කරමු. හැබැයි අවබෝධයෙන් ඒක හරියට නිකම් මම වගේ. දැන් මම කියන එක නැතුව කතා කරන්න ගියාම ලේසි නෑ නේද? ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මෙහෙම කියලා කතා කරනවා. දැන් කාටද කියන්න බඳ අන්න මම කිව්වා. ඒ කියන්නේ බුදු වෙලා නැහැ තාම. එහෙම කියන්න පුළුවන්ද? නැහැ. ඒවා පාවිච්චි කරනවා ලෝක සම්මතයේ අර්ථ නිසා. කාලය ගැන තව ඉගෙන ගන්න ඕනේ. මේ යන්තම් අපිට මේ කිව්වේ. බර වැඩිද දන්නේත් නැහැ. කමක් නැහැ. අන්තිමට සාදුකාරයක් හරි දෙන්න පුළුවන් නේ. මේ මට්ටමේ යන්න. ටික ටික තේරුම් ගමු මේකට. එතකොට එහෙනම් මේ කාලය කියන එක ලෝකෙට ගෙනාවේ නැත්තම් මේ ලෝකේ පැහැදිලි කරන්න බෑ. ඒක දැන් ඔබට හොඳට වැටහෙන්න ඕනේ. ඕකම තමයි උනේ පින්තුනේ ආත්මයට. ආත්මය කියන එක ගෙනාවේ නැත්තම් මේ ලෝකෙට මේ ලෝකෙ දැන් මේ වෙන එක පැහැදිලි කරන්න බෑ. ඇයි? දෙවි කෙනෙක් මැරිලා මිනිස්සෙක් වුණා. මිනිස්සයා මැරිලා බල්ලෙක් වුණා. කවුද බල්ලා උනේ?
කවුද බල්ලා උනේ දෙවියොද මනුස්සයද දෙන්න උත්තරය දැන් ගණිතය උගන්වනවා a සමානයි b b සමානයි c ඒක නිසා a සමානයි c කියලා A B ට සමාන නම් B C ට සමාන නම් නේද? A C ට සමානයි. හානේ. හා කියන්න. දෙවියා මැරිලා මිනිස්සයා වුණා, මිනිස්සයා මැරිලා බල්ලා වුණා. බල්ලා වුණේ කවුද? මොකද තේරුම් බලන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න බැරි අවිද්‍යා තෘෂ්ණා සහගත මානසිකත්ව මේ ලෝකේ ප්‍රශ්න වලට උත්තර හොයලා මේ ලෝකයේ පුදුම අමාරුවක දානවා මේ ගමන එනකම් මාව අමාරුවේ දාලා තිබ්බන්නේ ලෝකේ තමයි මේ බුදු පිරිස තමයි මේ මහා සංඝ පිරිස තමයි වෙන්ගතනේ ඒ අමාරුවෙන් මාව ගලව ගත්තේ ඒ බුදු පිරිස ලෝක අමාරුවක දාලා තියෙනවා. ඒක ලෝක අමාරුව කියන්නේ. අපි ලොකු අමාරුවක වෙන්නාම කියන මොකක් කියලාද? ලෝක අමාරුවක වෙන්නා කියලා. රහතන් වහන්සේ නමගේ වචනය. උඹ ලෝක අමාරුවක වෙටෙන්න යන්නේ. දැන් ඒක අද පාවිච්චි කරනවා අපි කියන්නේ ලොකු අමාරුවක වෙටෙනවා කියන එක. ලෝක අමාරුව කියන්නේ ඒක නෙමෙයි. ලෝක අමාරුව කියන්නේ සිංහසින අනිත්‍යතාවයේ වැහිච්ච ගතිය. අනිත්‍යතාවයේ වහගත්තා නම් ඒක තේරෙන්නේ නැත්තම් පින්වතුනි දැන් ඔය තියෙන ලෝක අමාරුවක් තමයි මුළු ලෝකෙම වැටිච්ච අමාරුවක් බලන්න හොඳට දෙයියොත් ෆික්ස් එහෙමනේ හැංගෙන්නේ දැන් ඔබට හැදෙනවද මේ දෙයියෝ නිකන් බාගෙට හැදෙන්නේ දෙයියෝ වගේ හැංගෙනවද නෑ දෙයියෝ දැක්කම කියනව දෙයියෝ මේ විශ්ව දෙයියෝ කියලා ඔබට හැංගිලා තියෙනවද පින්වතුනි කේසාලෝ මානකා දන්තා දෙයියෝ කියලා එහෙම හින ඇඟිලා දිනනද කවදක්කත් නෑ මේ හිත උදා වෙලා වැය වෙලා යනවා නිල් පාට හිත උදා වෙන්නේ විශ්ව දෙයියෝ හිඳ හතන දෙයියන් නම් සතු පාට හිත උදා වෙන්නේ එහෙම එකක් හැදිලා තිනනද කවදක් එහෙම එකක් නෑ දැක්කනම් දෙයියෝ දෙයියෝ එච්චරයි මනුස්සයා දැක්කනම් මනුස්සයා මනුස්සයා බල්ලා දැක්කනම් බල්ලා බල්ලා එහෙනම් දෙයියොත් ෆික්ස් මනුස්සයාත් ෆික්ස් බල්ලාත් ෆික්ස් දැන් තියෙන ප්‍රශ්නේ තමයි බල්ලා උනේ කවුද කියන එක ඔබට මෙහෙම ප්‍රශ්නයක් තියෙන වගවත් දැනෙන්නේ නැද්ද නේද නැතම මම නියම් පාළුගේ වරම් බින්දිනවත් දන්නෙත් නැහැ. මං අහන්නේ දෙවියෝ මැරිලා මිනිසයා වුණා ෆික්ස් දෙයියෝ. දෙවි කෙනෙක් කියලා වෙනම කෙනෙක් ඉන්නවා. අන්න එයා මැරිලා බල්ලෙක් වුණා. මේ මිනිසෙක් වුණා. ඒ මිනිසයා මැරිලා දැන් බල්ලෙක් වුණා. මේ මිනිසයාද බල්ලා වුණේ දෙවියෝද බල්ලා වුණේ? ඕකට උත්තරයක් ගන්න බෑ නේද පින්ගත? ඕකට උත්තරයක් දෙගොල්ලක් විසින් ගත්තා. මේ ඔබට පෙන්වන්නේ මේ ලෝකේ ඔය ආත්ම අනාත්ම සංකල්ප ආපු විදිහ දෙකට. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන වෙලාවේ 28ක් මිත්‍යා දෘෂ්ටිකාගම් හැදිලා 44ක් ආත්මවාදීවත් 18ක් අනාත්මවාදීවත් වාද කර කර ජීවත් වුණා. හේතුව අවිද්‍යා තෘෂ්ණා නිසා ඔක්කොටම ෆික්ස් වෙලා පේනවා ඒ ෆික්ස් වෙලා පේද්දි මෙතන දෙවියන්ව පේනවා ෆික්ස් වෙලා මෙතන මිනිස්සයව පේනවා ෆික්ස් වෙලා මෙතන බල්ලව පේනවා ෆික්ස් වෙලා දැන් ආපු ප්‍රශ්නේ තමයි මේ බල්ලා උනේ දෙවියොද මිනිස්සයද කියන එක ඔන්න පිල් දෙකකට බෙදුණා කට්ටියක් කිව්වා එහෙම එකක් ඔතන නැහැ දෙයියෝ දෙයියෝ විතරයි දෙයියට කලින් මොකෙක්වත් හිටියේ නැහැ දෙයියට පස්සෙත් මොකෙක්වත් නැහැ දෙයියා 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 ඒ කියන්නේ එතනින් යහට දෙයියන් නැහැ ඔන්නෝකට කියනවා පින්වතුනි අනාත්ම සංකල්පය කියලා එහෙනම් මට කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දහම අනාත්මයිද ඒට වඩා ගොඩාක් ගැඹුරුයි ලාමක හිතවලට තේරෙන්නේ නැහැ මේ දහම්. පින් කරන්න උප්පරෙමෙන්
ඔබට ටික ටික තේරෙයි මම් පින් කරලා මේවා මට තේරෙන්නේ මේකට දැනටත් පින් කර කර තමයි මේවා තේරුම් ගන්න මේ ශාසනයට පුළුවන් තරම් කත්ත දිනව මම මොකටද මේවා තේරුම් ගන්න මේවා නිකන් දෙයියෝ ගෙනත් දෙන ඒවා නෙමෙයි මේක හා අනාත්ම සංකල්පිකයන්ට දැන් ආව අවස්ථාව හෙවත් අනාත්ම සංකල්පිකයෝ බිහි වුණා මේක නිසා පිටින් මොකද්ද තිබිච්ච ප්‍රශ්නේ මේගොල්ලන්ව විසඳ ගන්න ඒක නිසා ඒගොල්ලෝ කිව්වා දෙයියෝ දෙයියොමයි මිනිස්සයා මිනිස්සයමයි බල්ලා බල්ලමයි මේ කවුරුත් එහෙන් මෙහෙට ආව මෙහෙන් එහෙට යන කතාවක් නැහැ කියලා ඔන්න අනාත්ම සංකල්පයේ බිහි වුණා දැන් එහෙනම් බලන්න පිංගුදිනි අනාත්ම සංකල්පයේ බිහි වෙන්න හේතු උනේ අවිද්‍යා තෘෂ්ණා නෙමෙයිද කියලා. අවිද්‍යා තෘෂ්ණා නිසා මේවා ෆික්ස් වෙලා පේනවා. ඒ වගේම පිංගුදිනි දෙයියෙකුත් ඉන්නවා, මිනිස්සෙකුත් ඉන්නවා, බල්ලෙකුත් ඉන්නවා. කලින් හිටපු දෙයියා දැන් නැහැ. දැන් ඉන්නේ මිනිස්සෙක්. ඒ මිනිස්සයාත් මැරුණාට පස්සේ ඔන්න බල්ලෙක් ඉන්නවා දැන්. ඒක නිසා ආත්ම සංකල්පිකයන්ටත් දැන් උත්තරය හොයා ගන්න ඕනේ. ඒගොල්ලෝ කිව්වා දෙයියා තමයි මිනිස්සයා උනේ. මිනිස්සයා තමයි බල්ලා උනේ කියලා. ඔන්න ඒගොල්ලෝ ආත්ම සංකල්පේ ගෙනාවා. එතකොට එහෙනම් දෙයියන්ට කලිනුත් X ඉඳලා තියෙනවා. බල්ලට පස්සේ Y ඉන්නවා. ඔන්න ඔහොම ආත්ම සංකල්පේ ඒගොල්ලෝ ගොඩනැගුවා. හැබැයි දැන් මෙතන පොඩි සිතුරක් තියෙනවා ආත්ම සංකල්පේ. මොකක්ද මේ සිතුර? අහනවා ප්‍රශ්නය. එහෙනම් දෙයියද බල්ලා උනේ? මිනිස්සයද බල්ලා උනේ කියලා. ඒක නිසා මේගොල්ලෝ ආත්මය කියලා එකක් ගොඩනැගුවා පේනකට. බලන්න ලෝක අමාරුවේ දාපු හැටි. ආත්මය කියල එකක් ගොඩ නැගුවා. ඔයද ඉන්දියාවේ ආත්මා කියලා කියන්නේ එන්නේ එකට. ඒ අය බුදු හාමුදුරුවන්ගේ දහමත් කතා කරනව පිඟතන. තනිකරම ආත්ම සංකල්ප. හැබැයි අපි ඒ දැන් අපි ඒ රටේ භාෂාවල් අරහිම ඉගෙන ගන්නකොට ඉතින් අපි ඒ අහනවා. ඒ අහනකොට අපි හරි පුරුදුයි ඒ වහලා. ආත්ම සංකල්පෙන් කියන බණ මොඳ මේ රටෙත් වැඩිපුර තියෙන මොනවාද ආත්ම සංකල්පේ බණ තමයි ඒකයි කියන්නේ පිංගතනි තේරිලා කිව්වොත් හැරෙන්න අහලා කියන බණ භාග්‍යතුන් වහන්සේගේ බණ කුලකේට අයිති වෙන්නේ නැහැ කවද දැන් ආත්ම සංකල්පය ගේන්න ඕනේ වුණා. මොකද හේතුව අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක නිසා පින්වතුනි මේ අය කිව්වා ආත්මය කියලා එකක් ගන්න. අන්නේ ආත්මය මෙන්න මෙහෙම එකක්. මොකද්ද? කඩුවකින් කපන්න බෑ. ගින්නකින් දවන්නත් බෑ. මොනම ක්‍රමයකින්වත් විනාශ කරන්නත් බෑ. කල්ප අග්නියෙන් දැවෙන්නෙත් නෑ. මේ කල්පේ අවසාන වෙන්න මහ ගිනි ජාලාවක් එනවා ඒකට මොකුත් වෙන්නෙත් නැහැ මේකට. විවිධ දේවල් කියනවා. මේ ආත්මය කියන එක කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ මක් කරනවා කියලාද? මේ කයක් හැර කයක් තන යනවා කියලා. එතකොට එහෙනම් දැන් හරි නේද මේකට? අපි හිතමුකෝ ඔය ආත්මය කියන්නේ ගිරිගෝරිස් කියලා. හා. එහෙනම් දැන් කවුද? ගිරිගෝරිස් දෙයියෝ. ගිරිගෝරිස් මනුස්සයා ගිරිගෝරිස් බල්ලා ගිරිගෝරිස් සිංහයා ගිරිගෝරිස් මිනිහා ගිරිගෝරිස් ඔහොම දැයි යනවා අර ආත්මය එයාට විදිහක් නැහැ එයාට රූපයක් නැහැ එයා ෆික්ස් එයා තමයි මේවට රින්ගන්නේ එදෙන ඔන්න ඕකට තමයි පින්ගතනි ආත්මය කියලා මේගොල්ලෝ කියන්නේ.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබටත් එහෙම එකක් හැංගෙන්නේ නැද්ද? ආත්ම සංකල්පෙට අහු වෙනවා. ඇයි ඒ? ඔබ කියනවා අතීත ගැන. මම ඊයේ කඩේ ගියා. කඩේ ගියා. ඒක හරි. නමුත් අවිද්‍යා තෘෂ්ණා සහගත කම නිසා හැංගෙන්නේ මොකක් කියලාද? මම කඩේ ගියා කියලා. මොකද ඒක හැංගෙන්නේ මේ වෙලාවේ බෙංගට. අතීතයක් කියල එකක් නැහනේ. පච්චුප්පන්න වෙලාව තියෙන්නේ. පච්චුප්පන්නයි කියලා කියන්නේ බෙංගතනි ප්‍රත්‍යයෙන් උප්පන්නයි කියන එක. හේතු ගැලපීමෙන් සකස් වෙනවා කියන එක. හේතු ගැලපීමෙන් සකස් වීමක් විතරයි තියෙන්නේ. ඒකයි ඒකට පච්චුප්පන්න කියන්නේ. එහෙනම් මේ හිතට තමයි අතීතයක් ගැනත් වැටහෙන්නේ. ඊයේ දවසේ හිතන්න. දැන් ඊයේ දවසේ හිතුවේ ඊයේ දවසේ හිතෙන්ද ඔබ? ඊයේ දවස ගැන හිතුවේ මොන හිතෙන්ද? මේ දැන් හැදෙන හිතෙන්. ඊයේ දවස කියන එක පින්වතුනේ මේ හිත හැදෙන්න ධර්මයක් වුණා. ධර්මයක් කියන අරමුණක් වුණා. මන ධම්ම. දැන් මම ඔබට කියනවා ඊයේ වෙච්ච එකක් ගැන හිතන්න කියලා. ඊයේ වෙච්ච එකක් ගැන හිතනවා කියන්නේ ඊයේ වෙච්ච දේ කියලා ඔය ගන්න එක මනට එන අරමුණක්. අරමුණයි මනයි ගැටුණට පස්සේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා ඔන්න අර ප්‍රොසෙස් එක පටන් ගන්නවා. මතකයිනේ ඇහැයි රූපයයි එකතු වුණාම චක්කු විඤ්ඤාණේ හැදිලා මන හැදිලා රූප වේදනා සංඥා සං මතකද කතාව? ඒකේ මනයි අරමුණයි එකතු වුනොත් මොකද වෙන්නේ? මනෝවිඤ්ඤාණේ හැදිලා ඔය වැඩපිළිවෙලම සිද්ධ වෙනවා. එහෙනම් ඊයේ වෙච්ච එකක් මේ දැන් මේ වෙලාවේ තමයි පින්වතුනි මේ හිතෙන් තමයි ඊයේ වෙච්ච එක ඔබ ඔය අරමුණු කළේ. මිසක් ඊයේ වෙච්ච එක ඊයේ හිතෙන් අරමුණු කළා නෙමෙයි. වැටෙනවද ඒක? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මේ වෙලාවේ හැදෙන හිත අවිද්‍යා තෘෂ්ණා සහගත නිසා. අවිද්‍යා තෘෂ්ණා හරහා එන නිසා පින්වතුනි මේක ජාතිය දක්වා ඩිවලොප් වෙනවා. මේ මොන අරමුණක් ආවත් අපි හිතමු මන ධම්ම. මන ධම්ම අරමුණක් ආවේ පින්වතුනි. මන ධම්ම අරමුණක් ඇවිදලා මනෝ විඥානයේ හැදිලා ඒ හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩ නැගිච්ච නිසා ඊයේ වෙච්ච එක මතක් වුණා. මේ වෙලාවේදී අවිද්‍යා තෘෂ්ණා සහගතව යන කෙලෙස් වැඩපිළිවෙල නිසා මේක එනවා කොයි දක්වාද? ජාති දක්වා. ජාති කිව්වේ මොකද්ද? මම වගේ හැංගෙනවා. වෙන් වෙලා හැංගෙනවා. අන්න ඒකටයි ජාති කිව්වේ. එහෙනම් වෙන් වෙලා හැංගෙනවා පින්වතුනි මේක. ඒ කියන්නේ මම මේක සිහි කළා වගේම මේක උනේ කාටද? මට. අන්න එහෙම හැංගෙනවා. මට මේක උනා කියලා හැංගෙනවා කෙනෙක්ට. දැන් මෙහෙ ආවේ කවුද? උදේ මෙහෙ ආවේ කවුද? බුද්ධ පූජාව වැත්වේ කවුද? ගාථා කිව්වේ කවුද? සිහි කර කර බලන්න කවුද කියලා. කවුද? මම. එහෙම හැංගෙනවා. අපි අතීත අත්දැකීම් වලට නොගිහිල්ලෙමුකෝ. මොකද ඒවා අපි දන්නේ නැහැ කියලා හිතමුකෝ. දැන් මේක ගැන අපි විස්තරයක් කරගමු හරියට. මේ අත්දැකීම් වෙච්ච ඒවා මතකයිනේ. හාගන්න. උදේ අද කීයට නැගිට්ටේ? දන්නවා. ඔබ දන්නවා. මතක කළ බලන්නේ වෙලා. කවුද නැගිට්ටේ? මම. හිතන වටක් ගන්න. ඒ හිතන්නේ පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා නිසා. මොකද මොන දෙයක්වත් හිතට ගන්න දෙන්නේ නැහැ පින්වතුනි. මේ ඇත්තටම හොද යක්කු දෙන්න. මේ යක්කු දෙන්න ඉන්නකල් කිසිම දෙයක් හිතට ගන්න බෑ පින්වතුනි. ඔක්කොම වෙන් කරලා ගන්නවා. ඇහැට රූපයක් එන්න බෑ පින්වතුනි කෙලින්ම. දැන් අද උදේ එනකොට උදේ නැගිට්ට ගමන් කාවද දැක්කේ? දැක්කනේ. කවුද දැක්කේ? ඒ දැකපු කෙනාව කවුද දැක්කේ? මම.
මේ මතක් කළ ගත්තම දැක්කත් ඉවරයි. දැන් මේ මන්දිය බලන ඉන්නේ කවුද? හ්ම්? මන්දිය බලන ඉන්නේ කවුද මේ? මං. එහෙට රූපයක් පේන්න බෑ පින්වතුනි. ඒක හැංගෙනවා. මම දකින්නවා කියනම හැංගෙනවා කෙලින්ම. අතීතය ගැන හිතන්න බෑ හිතපු ගමන් මම හිතනවා කියන හැංගෙනවා පින්වතුනි. ඔබට වෙච්ච එකක් නෙමෙයි. ඔබගේ පුතාට වෙච්ච එකක් හිතන්න. ඔබගේ පුතාට දුවට කාට හරි වෙච්ච එකක් හිතන්න දැන් අතීතේ වෙච්ච එකක්. දැන් හිතන්නේ කවුද? මම ගැලවෙන්න දෙන්නේ නැහැ මෙතන. පුතාට වෙච්ච එක හිතන්නේ මං. ඒකයි වැඩි මෙතන. ඇහැට රූප කනට ශබ්ද මනට ධම්මාදී වශයෙන් මේ එන හැම එකක් එකක් නැරම පිඟුතුනි මෙන්න මේ දෙක ඔක්කොම වෙන් කරලා ගන්නවා පිඟුතුනි වෙන් කරලා එකම එකක් හදනවා. අන්න ඒක තමයි ජාතිය කියන්නේ පිඟුතුනි නව ලෝක සත්‍යය ඒකට කියන්නේ මම කියලා. ලෝක සත්‍යයට ඒක හොඳට ෆික්ස්ව දැනෙනවා පිඟුතුනි මම කියන එක. ඒක නිසා ලෝක සත්‍යයට හිතෙන්නේ මේ ඔක්කොම මම තමයි කරන්නේ මට තමයි උනේ කියලා. එහෙනම් ඔබට හොඳටම විශ්වාසයිනේ දැන් අතීතයේ වෙච්ච ඒවා ඔක්කොම ඔබට උනා වගේ දැනෙනවා කියලා. එහෙනම් දැන් ගිහිල්ලා බලන්නකෝ මේ අත්බැවෙන් එහා අත්බැවයට. දැන් සිහි කරන්න. අපිට ඔබට බලයක් තියෙනවා කියලා සිහි කරන්න. දැන් මේ අත්බැවිව සිහි කරන්න බලයක් තියෙනවනේ. මේ අත්බැවෙන් එහා අත්බැවයට කියලා සිහි කරමු බලන්න. ඔන්න ඔබ මනුස්සයෙක් කියලා හිටිය කියලා ගම නැත්තම් හිතරි දෙන්නේ. හා. හරි. ඔන්න මනුස්සයෙක් කියලා හිටියා. දැන් ඒක සිහි කරනකොට බින්දුනේ කවුරු මනුස්සෙක් වෙලා හිටිය කියලා දැන් හැඟෙන්නේ මම කියලා. මොකද හේතුව බින්දුනේ යන්ත්‍රේ තියෙන්නේ මෙතන. කොයි ලෝකෙන් එනවත් මෙතන සීල් එක වදිනවා මේක. පච්චුප්පන්න මොහොත අවිද්‍යාතුරුස්නා සාගත නිසා කොයි අනාගතෙන් එනව අපි අනාගතය ගැන හිතලා බලමුද කෝකට. හ්ම් හෙට උදේට වෙන්න තියෙන ඔබ හිතන් ඉන්න එකක් හිතලා බලන්න. හෙට උදේට වැඩට යන්න තියෙනවා. හෙට උදේට ළමයාව ඉස්කෝලේ දාන්න යන්න. ළමයාව පන්තියට අයන්න තියෙනවා. මොකක් හරි හිතලා බලන්න. දැන් ඒ හිතන්නේ කවුද? මම. ගැලවෙන්න දෙන්නේ නැහැ එහෙනම්. ගැලවෙන්න දෙන්නේ නැත්තේ ඔය අතීතයේ අනාගතයේ කියන්නේ බොරු කතාවක්. ඇත්තටම වෙලාවති කොයි වෙලාවේද ඕක වෙන්නේ? මෙන්න මේ වෙලාවේ. මේ වෙලාව කියන්නේ වෙලාව නෙමෙයි පච්චුප්පන්න මොහොතේ වෙන්නේ. පිටුතුනේ මේ පච්චුප්පන්න මොහොතට මන ධම්ම ගන්න වෙලාව තමයි ඔබ ඔය කාලත්‍රේ සරි සරණව වගේ දැනෙන්නේ. මන ධම්ම ඝට්ටනේ වෙලා මෙතනින් මේව හැදෙනකොටම පින්වතුනි මේ අවිද්‍යාතුස්නා සහගත නිසා මොකද කරන්නේ? ඒක වෙන් කරනවා. වෙන් කළා මම කියන හැඟීම හදනවා. වෙන් කිරීමේ හැඟීම ගන්නවා මෙතනට. ඒක නිසා ඔබ අනාගතය ගැන හිතුවත් හිතන්නේ ඔබ ගැන මං කියලා හිතන්නේ. අතීතය ගැන හිතුවත් මං කියලා හිතන්නේ. දැන් කතා කරලත් මං කියන එක හිතන්නේ. මොකද හේතුව? කොයි රටෙන් කොයි වෙලාවේ කොයි මොහොතේ ගෙනවත් රේගුවෙන් එනකොට සීල් එක ගන්නවා පින්වතුනි මම කියලා. ඔක්කොම එනෝනේ එතනින් තමයි කොහොම කළත්. මොකද ඒක තමයි පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්න මොහොත අවිද්‍යා තෘෂ්ණා සහගත නම් ඔබට ගැලවෙන්න බෑ කොහොම කළත්. පච්චුප්පන්න මොහොත අවිද්‍යා තෘෂ්ණා සහගත නම් කිව්වේ අතීත මොහොතක් කියලා එකක් තියෙනවා කියන එකද? එහෙම එකක් නෑ පින්වතුනි. තියෙන්නේ මොන මොහොත විතරද? පච්චුප්පන්න අවස්ථාව විතරයි. ඒකයි පින්වතුනි හොඳම තැන තමයි වේගයෙන් ඉන්නේ. ඉන්න තියෙන හොඳම තැන තමයි ඉන්නේ. රේගු නිල දරින් දෙන්න එනකොටම ගහනවා සීල් එක. මොකද වෙන පාරවල් නෑ. වෙන පාරවල් නිකන් මිනිස්සුගේ හිත්වල තියෙනවා. අතීතයේ කියලා එකක් අනාගතයේ කියලා එකක් හිත්වල තියෙනවා බෙන්ගතන. මොකද එහෙම එකක් ඇත්තටම නෑ. ඔය කරන්නේ අතීතයේ ඒ අරමුණ අරගෙන වර්තමාන මොහොතේ සිහි කරන එක. වෙන මොකුත් වෙනව නෙමෙයි ඔය. ඉතින් මේ තියෙන පච්චුප්පන්න මොහොත අවිද්‍යා තෘෂ්ණා සාගතයි. ඒක නිසා මොකද වෙන්නේ? කෙලින්ම වෙන් වෙලා හැංගෙනවා පිංගුතුනි මම කියලා. එහෙනම් දැන් බලන්න මේ ලෝක සත්‍යයට දැන් ප්‍රශ්නයක් තිබුණා මේක ගැන. අර ආත්මය කියන එක දැන් හදාගත්ත ආත්මය කියලා. දැන් ඒගොල්ලෝ බැලුවා පෙර ජාති සිහිකන නුවණ ලබාගත්ත භාවනා කළා ලබාගෙන පිංගුතුනි එක අද්දව පස්සට බැලුවා. බලනකොට මේ තාපසයට පේනවා අතීත අද්දව වල හිටපු විදිය. හැබැයි සිහි කරන්නේ කොතනින්ද? අතීත අද්දවට ගිහිල්ලාද? නෑ, ඒ අර ෆැන්ටසි කාර්යයන් ගේවන්නේ පින් හිතනේ. කාලතරණේ.
පෙරජාති සිහි කරනවා කියන්නේ පින්විතනේ අතීතයට යනවා කියන එක නෙමෙයි. පෙරජාති සිහි කරනවා කියන්නේ පෙරදිවිච්ච නාමගොත්ත. මොකද ඒකට කියනවා පෙරවිසු කඳපිලිවල සිහි කරනවා කියලා. අහලා තියෙනව නේද මේක? කඳපිලිවල සිහි කරනවා. ඉතින් ඕකත් වැරදියට අල්ලගත්තට පස්සේ දැන් කියනවා පෙරවිසු කඳපිලිවලනේ සිහි කරන්නේ. ඒ කියන්නේ මේක අලි කඳ. දේවු කඳ. බ්‍රහ්ම කඳ. මිනිස් කඳ. අර කඳ කියලා ගන්නවා මේ ජීවිත සිහි කරනවා කියන්නේ ඒකනේ. කඳ කියන්නේ ස්කන්ධ. පෙර තිබිච්ච ස්කන්ධ ගොඩවල් සිහි කරනවා. මොකද මේ පෙර තිබිච්ච ස්කන්ධ ගොඩවල් නාමගොත්තවල තියෙනවා පිටත රොඩු විදිහට. නාමගොත්ත ස්පර්ශ කරන්නේ කොහේ කරන්නේ? ඔබටත් කරන්න පුළුවන් මේ අද්භවයට යනකම්. හා පෙර විසු කඳ පිළිවෙල සිහි කරමුද අපි? සිහි කරමු. හා එහෙනම් කියන්නේ 10ක් මාර සිහි කරන්න. බලන්න ඔබත් දිවස්ලාභීක් තමයි එක්තරා ජාති. ඔබට මේ අද්භවයේ තියෙනවා සිහි කරන්න පුළුවන්. නමුත් භාවනාවෙන් හිත දියුණු කරපයට පුළුවන් පින්වතුනි මේ අද්භවයේ පන්නන සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් අනන්ත අප්‍රමාණ කාලයක් සිහි කරන්න. තියෙනවා එහෙම. පසේ බුදුන් වහන්සේලාට ඊට අඩුයි. මහා ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඊට අඩුයි. මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඊට අඩුයි. සාමාන්‍ය ශ්‍රාවකයන් වහන්සේලාට මෙච්චරයි. ඔහොම තියෙනවා පිළිගන්න. මේ කාලේ ඉක්මවන්න බෑ. එහෙනම් මේ කරන්නේ නාමගොත්ත ස්පර්ශ කරන එක. අපිට බෑ නාමගොත්ත ස්පර්ශ කරන්න ඊළඟ ගියාත් බෑ වෙට යන. ඒක වැහිලා තියෙනවා. හැබැයි භාවනාවෙන් හිත දියුණු කළොත් පුළුවන්. එහෙනම් පෙර ජාති සිහි කරනවා කියලා ඔය කරන්නේ මොකද්ද? අර නාමගොත්ත සිහිපත් කරන නිසා කාලය තරණයක් නෙමෙයි. එහෙනම් ඔන්න නාමගොත්ත සිහි කරනවා. නාමගොත්ත සිහි කරද්දී සිහි කරන්නේ මොන හිතෙන්ද? මේ දැන් හිත වෙන හිතක් කොහෙද තියෙන්නේ ඉතින්? ඇත්තට මොන හිතෙන්ද කියලා අහන්න බැයි. වෙන හිතක් කොහෙද තියෙන්නේ? එක හිතයි තියෙන්නේ. මොකද්ද ඒ? මේ පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්න වෙලාවේ ඒ ප්‍රත්‍යෙන් ඉපදීමට අවශ්‍ය කරුණු ටික තියෙනවා නම් පින්වතුනි හිත කියන එක පහළ වෙනවා. ඇහැයි රූපයයි එකට සම්බන්ධ වුණා නම් චක්කු විඥානේ පහළ වෙලා ඔය ටික වෙනවා. දැන් මෙන්න මොකද්ද? මනයි ධම්මයි. ධම්ම ගෙනාවේ කොහෙන්ද? නාමගොත්තවලින්. හැදෙන්නේ මේ වෙලාවේ තමයි හිත. ඉතින් පච්චුප්පන්න මොහොතේ හැදෙන හිත අවිද්‍යාව තෘෂ්ණා සාගත නිසා දැන් මොකද වෙන්නේ? මේ බලන කෙනාට හිතෙනවා මම මිනිහෙක් කියලා තමයි හිතේ කියලා. ඉතින් ඉක්මනට භාවනාවෙන් අවදිලා ශිෂ්‍යයන්ට කතා කරනවා. වරෙන්න වරෙන්න මම බැලුවා ගියාත් බැවේ මං ශිෂ්‍යෙක් වෙලා හිටියේ මං ඒක ස්වාමීනි ඔබ හන්දට හොඳටම විශ්වාසද? ඔව් මං. එයා බොරුද කිව්වේ? ඇත්ත බින්දනේ. එයාට තේරිච්ච එක කිව්වේ. ඔය කවුරුත් හිතලා බොරු කළා නෙමෙයි තියෙන්නේ බින්දනේ. අවිද්‍යාව තෘෂ්ණාසගත ස්වභාවය නිසා තමයි ඒවා බොරු වෙලා. සමහර ඇති වංචා කරපු මිනිස්සු ඇති ඔය මක්කලි ගෝසාල්ලා වගේ කන්න හදාගත්ත බණ තියෙන අය. නමුත් මේවා මේ හිතලා කරපු නෙමෙයි. මේවා ඇත්තට මේගොල්ලන්ට දෙන ඉච්ඡා. දැන් ඔබට දැනුනේ මේ 10 මාට කවුද හිටියේ? 10 මාට කවුද හිටියේ? කවුද හිටියේ? මන්නේ. ඉතින් 10 මාට හිටියේ මං. ඔය පෙර ජාති සිහි කළේ කියන්නේ? දැන් මං කිව්වොත් මෙහෙම කියන්නේ කොහෙද? මං කොහෙද එකක්? මං එකක් නැහැ කියලා කිව්වොත් ඔබ එකපාරට පිළිගන්නේ නැහැ. මේක ක්‍රමානුකූලව තීරුම් ගත්තට පස්සේ තමයි පින්වදිනේ පිළිගන්නේ. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝක සත්‍යය බුදුදහම පිළිගනීද? මේ වාද දෙකෙන් එකක් පිළිගනීද කියලා? ඒකයි පින්වතුනි අපි මේ දේශනා කරන බණක් YouTube එකට දාලා ඒකේ views 500ක් විතර තිබ්බොත් ඒක මහා ආශ්චර්යයක්. මොන්නම් බලන්න ස්වාමීන් වහන්සේ නමක් ගෑනු කෙනෙක් එක්ක ඉඳලා අහු වුණා ගමේ මිනිස්සු ගැහුවා කියන එකේ views කොච්චර තියෙනවද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මහා දේශනාවල් ලොකු හාමුදුරන් වහන්සේ කරපුවා මේ ඉන්න මේ ධම්ම අවබෝධ කරගත්ත උන්වහන්සේලා දේශනා කරපුවා කොච්චර තියෙනවා? 500ක් ඇති. 600ක් ඇති. එච්චරයි.
ඒකෙනුත් බලන්නකෝ පැවිදිලා ඉන්නේ කී දෙනා ඉන්නේ කියලා. සාර්ථකත්වයේ තියෙන එතන නෙමෙයි එතන. පැවිදි වෙලා හෝ පැවිදි වීම උදෙසා ඉන්නවා ජීවිතේ. කවුරු පැවිදි කරගන්නේ නැහැ. ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. නිවනට ජීවිතේ පරිත්‍යාග කළා. සම්මා ආජීවෙන් ජීවිතේ වෙනවා දැන්. සම්මා ආජීවේ තමයි ජීවිතේ. ඔන්න ඔය තත්ත්වයට ආව නම් තමයි පින්තුනේ ඒ බණෙන් ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. ඉතින් ඔබ ඔක්කොම එහෙම ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ දෙකට ඕන තරම් තැන් තියෙනවා. මේවා කතා කරද්දි මිනිසුන්ට තේරෙනවා. ඔබ ඕනම් බලන්නකෝ මොකක් හරි තියෙනවා නම් දෙවිවරුන්ගෙන් වැඩ ගැනීම උදෙසා බලවත් බුද්ධ මන්ත්‍රය. ඕකාල කොටනවා ඒකට. කො මොකද්ද මොකද්ද බුද්ධ මන්ත්‍රය මොකද්ද? අනාථ වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේ අපි මේ කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය පිටින්. මේක ඔබට තේරෙන්න නෙමෙයි. මේක ඔබට ඇහෙන්න. පුදුම පිනක් කළා දෙනවා. මට නම් මේ අපි කරගත්ත වෙන හිතා ගන්නව බෑ පිටින් මේ කටින් මේක එළියට එනවා කිව්වහම. කොයි තරම් පින් කරගෙන නැද්ද කියලා. ඒකයි මේ මහා ගැඹුරු දෙයක් මේ කතා කරන්නේ. දිගට දිගට අහන්න. දැන් මේක මේ එකපාර අහලා තමයි තේරෙන එකක් නෑ ඔබට. දිගට දිගට අහන්න මේක. මේක ඔබගේ යුනිවර්සිටි එක කරගන්න. කොහමාරි ඔබ ඩිග්‍රී එක ගන්න මැරෙන්න කලින් ලෙක්චරර්ස්ලා ඕනේ තරම් ඉන්නවා මේකද? ඔබගේ ප්‍රමාදය විතරයි දෙන්නේ. ඔබට අවශ්‍ය ඕන එකක් දැනගන්න පුළුවන්. ඔබට තියෙන්නේ එන්න විතරයි. ඇයිල සාකච්ඡා කරන්න. ඔබගේ මල්ලි පැවිදිුනේ, ඔබගේ අයියා පැවිදිුනේ, ඔබගේ පුතා පැවිදිුනේ, ඔබගේ දුව අනගාරිකාවනේ. ඔබට පූර්ණ අයිතියක් තියෙනවා. ඉතින් එයාත් එක්ක කතා කරා. කතා කරනනේ බලන්නක පුතේ, යා ගෙදර එක අපේ කම්බියට කපලානේ පුතේ කියන්නේ නෙමෙයි. අනේ අපිට හරි ප්‍රශ්න පුතේ මන්නම් එපා වෙලා දැනේ හාමුදුරනේ බලන්නක හාමුදුරනේ. ඕක කියන්නේ නෙමෙයි. ඒ කාලෙදි අපේ සමහර පුංචි හාමුදුරු අම්මා කෝල් කරනකොට ෆෝන් එකට යන්නේවත් නැහැ. ඇයි ඒ? අහනවා ඇයි ඔබ හන්ද එහෙම කරන්නේ? අම්මා පවුනේ. මොක අහන්නේ බෑ ගුරුහන්නේ හැම තිස්සෙම ගෙදර තියෙන අරවයි මේවයි කියනවා මාත්. ඔබ වැරදියට තමයි යූස් කළේ. පුංචි හාමුදුරන්ට එක නොතේරුණා නම් කියන්න තියෙන අනේ හාමුදුරනේ මට උදව්වක් කරන්න ලොකු හාමුදුරන් වහන්සේ නමක් එකෙන් මට මේ බණ ටික අහගන්න අවස්ථාව හදලා දෙන්න. අදර උන්වහන්සේ ඇවිල්ලා මට මාත් එක්ක හරි කියනවනේ ගුරු හඳුනන අපේ අම්මට බණ කියන්න මට තේරෙන්නේ කාව හරි දාලා දෙන්න. ඒක කියන්නේ ඔබ බුද්ධිමත් වුණා නම් ඔබ සාසනයට පූජා කරපු දේ තුලින් ඔබට ලොකු රැකවරණයක් ගන්න තිබුණා. දැන් ඒ රැකවරණය ගන්න පිට මිනිස්සු. ආයි බලමු. දැන් ආත්ම සංකල්පිකයන්ගේ ප්‍රශ්නෙත් විසඳුණා. ඇයි? හිතන හිතන තැන ඉන්නවා කවුද? මම. බල්ලා වුණෙත් මම, දෙයියා වුණෙත් මම, ඒකම හරි. ඒක නිසා මේ ආත්මයටම කියන තව නමක් තමයි තියෙන්නේ මේ මම කියන්නේ. මේකයි ඔබ හිතුවත් එහෙමද? ඔබත් නාමන්නේ කියනෝ නේද එහෙම පිංගුදේ? ඔබ කියනෝ නේද මං ගිය ආත්මෙ මොකෙක් වෙලා හිටියද දන්නේ. ගිය ආත්මෙ මොකෙක් වුණක් කමන්නේ, ඊළඟ ආත්මෙ නම් මං දෙවි කෙනෙක් වෙන්න ඕනේ. ඔය කතා කරන්නේ කවුරු ගැනද? ආත්මය ගැන. අව මම කියන්නේ නේද ආත්මයෙන් කතා කරමු. ආත්මය ගියාද වේ දෙවි කෙනෙක්. දේව කූඩුවක තමයි හිටියේ මම මේ කය. දැන් ඉතින් මනුස්ස කූඩුවේ. ඊළඟ කෙත් දේව කූඩුවකට යන්න උත්සාහ කරන්න ඕනේ. ඔය කතා කරන්නේ ආත්මය ගැන. දැන් ඔක මට දාලා කියන්න මම කියන එකට දාලා. මම ගියාද වේ දෙවි කෙනෙක්. දැන් මම මනුස්සෙක්. මම ඊළඟට දෙවි කෙනෙක් වෙන්නයි ඉන්නේ. ඔන්න පින්වතුනි ආත්ම සංකල්පේ යන ගමන. අනාත්ම සංකල්පේ කියන්නේ ඔය මොකුත් ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඒගොල්ලන්ට හරි සරලයි මේක. මොකක් කරන්න කියන්න තියෙන්නේ?
මෙච්චරයි ආවේ කොහෙන්ද කින්ද මන් දහන්න එපා යන්නේ කොහෙටද කින්ද මන් දහන්න එපා මෙච්චරයි ගොඩක් ආගම් එහෙම තියෙනවද මේ කාලේ ඇත්තට මේකයි මේ මේ ආත්ම දෘෂ්ටියේ හිටපු ආගම් ඊට වඩා බුද්ධිමත් ඒ අය අඩුම තරමේ කර්මඵල හරි විශ්වාස කරනවා නමුත් මේ අනාත්ම දෘෂ්ටිය තියෙනව නේද මේ ඒ අය කර්මඵලවත් විශ්වාස කරන්නේ නැහැ ඒක නිසා කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා ඉන්න ටිකේ හොඳට හිටින්න කාල වීර ජොලි හිටින්න ඕක තමයි අනාත්ම සංකල්පය කියන්නේ තියෙන දේ මොකද හේතුව ඒගොල්ලෝ ආවේ කොහෙන්ද කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ මෙහෙම පහල වුණා ආකාශමික වාදය වගේ පහල වුණා ඕ දෙයියෝ හරි මැව්වා මවලා ඊට පස්සේ මොකද කළේ මෙතනින් පස්සේ ඉවරයි එහෙනම් මේකේ මොනව කළක් කමන්නේ අද එහෙම ආගන්නේ නේද වැඩිපුර ප්‍රසිද්ධ මේ ලෝකෙ පෙන්ගත එහෙනම් ඔබ ඔබගේ මුතුන් මිත්තන්ට පින් දෙන්න ඕනේ නැද්ද පින්ගතනේ එදා හැරුණාන බයිනෙත්තුව බෙල්ලට තියද්දි හැරුණා නම් එහෙම ඔබත් ඔතන තමයි දැන් පේනවා නේද පෙරහැරේ කොච්චර ඉස්සරහද ඔබ ඉන්නේ කියලා කී දෙනෙක් පව් කරගෙන දාවේ පේනද එදා බයිනෙත්තුව ඉස්සරහ දෙකට නැවුණා නම් එහෙම මොකද වෙන්නේ අද ඔබ මේ වෙන එකක් කරන්න බෑනේ. අද ඔබ හිතන් ඉන්නේ අනාත්ම සංකල්පය ගැන. දෙයියෝ විසින් මැව්වය, දෙයියෝ ගන්නවය. එතරම්. ඉතින් මේකේ මොනවා කරන් හිටියක් කමන්නේ නැහැ. කර්මඵලවත් අදහන්න නැතුව යනවා මේ පිරිස්පෙගේ. ඉන්දියාවේ තියෙන ගොඩක් ආගම් පිළිබඳ ආත්ම සංකල්පෙට ගැඹුරුයි. ඒක නිසා ඒ අය කර්මඵල අදහනවා. ඒ අය විශ්වාස කරනවා මිනිසෙක් මැරලා සතෙක් වෙන්න පුළුවන් කියලා. ඒ අය කියන්නේ මොකද්ද? ආත්මය පිරිසුදු කරන්න. ආත්මය පිරිසුදු කරන්න. එතකොට පරමාත්මා ගාවට යන්න පුළුවන්. ඒකනේ ඒක පින්කම් කරන්න කියලා කියන්නේ. භාවනා කරන්න, පින් කරන්න, ඒව තමයි කියන්නේ මෙන් එතනින්. කොහේ යන්නද? පරමාත්මා ගාවට යන්න. ඉතින් අර කර්මඵල අදහන් නිසා යන්තම් ඒ පිරිස වේරිලා ඉන්නවා මෙන් එතන. නමුත් අපි ඔය දෙගොල්ලන්ට මායිතියක් නෙමෙයි මෙන් එතන. අපි භාග්‍යවතුන් වහන්සේගේ මිනිස්සු. ඇත්තම කිව්වොත් එමෙ භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවත් මිනිස්සු වෙන්නේ. මේ විකාර දරන්න ඕන මිනිස්සු නෙමෙයි අපි. නමුත් අපිත් පින්වතුනි මේක තේරෙන කල්ම විකාර තමයි දරන් හිටියේ. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. මහා පිනක් තියෙන්න ඕනේ කියලා මේවා අපිට තේරිලා මේ වෑන් අයින් වෙන්න. ඔබට මේවා ඇහෙනව විතරයි දැන් මේවා පත්‍යම් කරගන්න ඕනේ. يعني මේවා ජීවිතවලට ගන්න ඕනේ. එතන එතකොට තමයි ඔබ මේ ආත්ම සංකල්පෙන් ගැලවෙන්නේ. ඔබ භාග්‍යතුන් වහන්සේගේ මනුස්සයෙක් බවට පත් වෙන්නේ. මේ බණ ටික අහලා ඔබ හිතුවත් එහෙම ඊළඟ අත්දැකීම මම යන්න ඕනේ දිව්‍ය ලෝකෙවත්. එහෙම හිතුවත් එහෙම පින්වතුනි ඔබ මේක අහන්න පින තිබිච්ච මනුස්සයෙක් විතරයි. මේ තුලින් ප්‍රයෝජනයක් ගන්න පින තියෙන මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත ආත්මනාත්ම සංකල්ප දෙක. ඕක වගේම එකක් තමයි කියලා අපි කතා වුණා කාලය කියලා කියන්නේ. කාලය දාගත්තට පස්සේ හරි ලේසි පිංගුතුනි මේ ලෝකේ තියෙන විදියට කරගෙන යන්න. මොකද හැම එකක්ම ෆික්ස් වෙලා පේනවා. අර කෙල්ල දැන් ආච්චි අම්මා. කෙල්ලත් ෆික්ස්, ආච්චි අම්මත් ෆික්ස්. මේවා කොහොමද මේක උනේ? ඔන්න ඔතනට එනකොට පිංගුතුනි දැන් ගේන සංකල්පයක් කාලය කියන දෙයක් තියෙනවා. අන්නේ කාලය කියන එක හමාගෙන යනවා. ඒ යනකොට ඒ කාලයට අහු වෙන දේවල්
විපරිණාමයට පත් වෙනවා. ඒක නිසා කෙල්ල ආච්චි අම්මා වුණා. අමූලික අවිද්‍යාව. ඒක නිසා තමයි ඔබට පේන්නේ පින්වතුනි කෙසෙල් ගස පැලේ තිබිච්ච කෙහෙල්. ඔබ කෙසෙල් පැලයක් හිටව නේද? ඊට පස්සේ මොකද උනේ? කාලයාගේ ඇවෑමෙන් මොකද උනේ? හරි ලස්සන වචනක් දාලා තිනානේ කාලයාගේ ඇවෑමෙන්. නැත්නම් කාලේ නැමැති කනකොකා මගේ හිතේ ඉගිල්ලී ගිය නිසා. හරි ලස්සන වචන කතා කරනවා. අම්මු බොරුවක් ගැන. ඒකයි මං කිව්වේ අපිත් දාගමු සම්මතය. මොකද්ද? අල. දාගෙන අපිත් කතා කරනවා. අල ගෙඩියක් උඩින් ගිය නිසා. සම්මත. කිසිම හරයක් නැති සම්මත. හරයක් තියෙනවා පින්වතුනි ලෝකයාගේ ඇහෙන් බලද්දී. නමුත් භාග්‍යතුන්ගේ වහන්සේගේ ඇහෙන් බලද්දී කිසිම හරයක් නැති දේවල්. මේකයි ඔබට කියන්නේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ ඔබේ කාර් එක විකුණන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ පින්වතුනි කාර් එකක් පාවිච්චි කරන්න එපා කියලා. ඔය එකක්වත් නෙමෙයි පින්වතුනි ඊට වඩා මහ ලොකු හරයක් තියෙන ධර්මයක් දේශනා කරන්නේ. ඇත්තටම කිව්වොත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ගවපට්ටි පාලනේ නැහැ. ඔය කාර් ගන්න එපා, සපත්තු දාන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා, අරක කරන්න, මේක නොකරන්න, ඔය ඔක්කොම මොනවද? අර පොඩි පොඩි ගවපට්ටි පාලන. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඊට වඩා ගොඩාක් ගැඹුරුයි මේකට. සූසට ආවරණයෙන් ඉන්න රජතුමාට අරිහත් වෙන්න පුළුවන් දේශනාවක් ඒකේ තියෙන්නේ පින්වතුනි. ඕනේ වෙන්නේ ඔටුන්න තියනවද නැද්ද කියන එක නෙමෙයි පින්වතුනි. ප්‍රඥාව කලඳක් හරි තියනවද නැද්ද කියන එක. ඒ කියන්නේ මෝරපු පින තියනවද කියන එක. දැන් එහෙනම් කාලය දාගන්න පුළුවන් පින්වතුනි. කාලය දාගෙන මේ ලෝකයා රමණය කරන මේ කොටස කරගෙන යන්න පුළුවන්. ඒක නිසා කාලය කියන එකක් පෙන්නලා දැන් පෙන්නනවා අර කෙසෙල් ගසට මක් වෙනවා කියලාද? කෙසෙල් ගස විපරිණාමයට පත් වෙන හැටි. කොහොමද? ඔන්න කෙසෙල් පැලයක් හිටෙව්වා. ඊට පස්සේ මොකද උනේ? ඒක ලොකු වුණා. ඊට පස්සේ ඒකෙන් පොඩි කෙල් මුවක් ආවා. ඒකෙන් කියන්නේ ඒකෙන් ඊට පස්සේ මොකක්ද ආවේ? ඊළඟ තොන්නේ දැන් කෙසෙල් මල ආවා. ඊට පස්සේ අර එහා ගෙදර මේ ගිරිගෝරිසයක් කපාගෙන ගියා එක. දැන් ඒක නෑ කපාගෙන ගිහිල්ලා. ඊට පස්සේ දැන් මේ කෙසෙල් ගස දැන් මේ කැනත් ඇවිදිලා දැන් ඉවරයි ඒක. දැන් මොකද වෙන්නේ? දැන් ඒක මැරෙන පැත්තට යනවා. ඒක නිසා මොකද වෙන්නේ? දැන් ඔන්නේ මැරෙනවා. ඔන්න දැන් කඳත් කඩා වැටුණා. මෙන්න බිමටම වැටුණා. හරිනේ? දැන් ඇත්ත කියන්න ඔබ මෙන්න මෙහෙම ආශ්චර්යයක් දැකලා තියෙනව නේද පින්වතේ? ඒක දකිද්දී ඔබට හිතුණා නේද බලන්නකො අනේ කෙහෙල් පැලේට වෙච්ච දේ කියලා. ඈ කෙහෙල් ගහ ලොකු වෙලා මෙහෙම මෙහෙම වෙලා මෙහෙම මෙහෙම වෙලා මෙහෙම 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 වුණා. ඊට පස්සේ ඔබ කියනවා මේකට කෙසෙල් ගසේ විපරිණාමය කියලා. මොකේ විපරිණාමයද? කෙසෙල් ගසේ. මෙතන මොකද්ද උනේ? ආත්මයේ විපරිණාමය. ඒ ආත්මයේ දෙයියාගෙන් මිනිස්යාටත් මිනිස්යාගෙන් බල්ලාටත් බල්ලාගෙන් වයිටත් යනවා දැන්.
ආත්මයේ විපරිණාම. මෙතුණේ කාගේ විපරිණාම? කෙසෙල් ගසේ විපරිණාම. දැන් ගෙදර පොඩි එකා ලොකු වෙච්ච විදිහ අර ෆොටෝ ටිකක් එහෙම ගහගෙන ඇතිද? නේද? පොඩි එකා ඉපදුනා. ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් දෙනවා. ඔන්න දැන් පොඩ්ඩක් යන්තම් දුවනවා. ඔන්න දැන් පොඩ්ඩක් ලොකු වුණා. ඔන්න දැන් කසාද බැඳා. ඔන්න ළමයි එක ඉන්නවා. මම වුණා. ඔන්න ඇඳේ ඔන්න පිටි. දැන් කියන මොකක් කියලාද? මිනිසාගේ විපරිණාම. මේ ඔක්කොම කියන්න පුළුවන්. මොකක් තියෙන හින්දාද? දෙයියෝ වගේ දෙයක් තියෙනවා. මොකද ඒ කාලය. කාලය තියෙනකන් මේ ඔක්කොම තියෙනවා. ඇයි මේ පොඩි එකාව ලොකු කලේ කවුද? කාලය. ලොකු එකාව තව ලොකු කලේ කවුද? කාලය. ලොකු එකාව කසාද බැන්දුවේ කවුද? කාලය. ළමයි හැදුවේ කවුද? කාලය. වයසට ගියේ කවුද? කාලය. මැරුණේ මොකද? කාලය. කාලය තමයි මේ ඔක්කොම අරන් ගියේ තැනට. එහේ ඔබගේ අතීතයේ සිහි කළ ඔබට බලන්න බෑ පින්වදින කාලය කියන එක අයින් කළොත් එහෙම. එක මොහොතක් එහාට යන්න බෑ. එතකොට ඔබට හිතනවා මේ මන්නම් අර කවුද? ඒ කාලය කියන එක ගන්න බැරි නම් මේ මම නම් අර කවුද? ඊට කලින් හිටිය කෙනා කවුද එතකොට? කාලය දැම්මොත් ඔන්න උත්තරයක් එනවා. මොකද්ද? එයා තමයි කාලය හරහා මෙහෙම ආවේ. එයා තමයි මේ දිර දිරා යන්නේ. දැන් මේකටත් මට උත්තරයක් දෙන්න වෙනතන. විපරිණාමයේ මට කියන්න මේ ළමයාගේ මේ ඉන්න ලොකු ළමයා දක්වා කාලේදී මේකත් විපරිණාමයේද? විපරිණාම කියන විපරිණාමයේ හරි බලවත් අර්ථයක් තියෙනවා. අපි ඒක අයින් කරමු. මේ බුදුහාමුදුරන්ගේ වචනයනේ. අපි ඒක අයින් කරමු. මේ ලෝක සම්මත වචනයක් ගමුකෝ. දිරනවා. දැන් අපි කියන්නේ දිර දිරා යනවා. ඉතින් මේක ඒ කියන්නේ ජාති ජරා. මේක ජරාවටපත් වෙනවා. අහලා තියෙනව නේද පින්වතුනි? ඉපදිච්ච දවසේ ඉඳලා ජරාවටපත් වෙනවා කියලා දේවල් අහලා තියෙනව නේද පින්වතුනි? අනේ බොරු. භාග්‍යවතුන් වහන්සේ මේක දෙසලා නැහැ පින්වතුනි. ඉපදිච්ච දවසේ ඉඳලා ජරාවටපත් වෙනවා. ඒකයි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ කියලා. මේක දේශනා කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ ජාති කියලා කිව්වේ උපදිනවට නෙමෙයි. අපි දන්න විදිහට. අපි එහෙම කියමු. ඒකෙන් දැන් කාටවත් ඔන්න අපිත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැද? නැහැ. අපි දන්න විදිහ ඉතින් අපි ඉස්සුනේ අපිටත් ওই පැත්ත ඒ පැත්තකට එලා එක එක හිත හිත ඉන්න දෙන්න කියලා තමයි අපිට කියන්නේ. හරි කරදරයි. එහෙනම් මොකුත් නැහැ. මේ අපිට හිතන එකක් නෙමෙයි කියලා අපි අපේ පැත්තෙන් යම් මේ ගමන. පිර තියෙන මිනිස්සු මේවට එකතු වෙපින් උතුන එච්චරයි තියෙන්නේ. කොයි ලෝකෙ හිටියත් දාරුචීරිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට සම්පූර්ණයෙන්ම කොයි රටේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියත් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ හිටියේ. පින තියෙන නිසා මැරෙන්න මොහොතකට කලින් භාග්‍යවතුන් වහන්සේ වාගේ නැහැ නේදilla බණත් අහලා අරිහතුත් වෙලා තමයි මැරෙන්නේ. ඒවත් තියෙනවා පැය. ඒකයි කියන්නේ පින කියන එක තියෙනවා නම් ඔය ඕන එකක් සෙටල් වෙනවා. පින කරන්න ඇති වෙනකම්. ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ වෙන කතාවක් නේද? නමුත් ඕන තරම් ඇහෙනවා ජාතිය හැවත් ඔන්න ඉපදුනා ඉපදිච්ච වෙලාවේ ඉඳලා ජරාවටපත් වෙනවා කියලා. එහෙම ක්‍රමයක් නෑ නෙමෙයි පිටර තියෙනවා. හැබැයි මේවැ නෙමෙයි ඊයේ තියෙන්නේ. ඒ තියෙන්නේ පින්වදින රූප කලාපවල. විපරිණාමයක් තියෙනවා. ඒ තියෙන්නේ පින්වදින රූප කලාපවල. ඒවා ඔබට තාම කියන්නේ නෑ. ඒවා වැඩකුත් නෑ. යවෝදාන්නේ. නිවනට ඕන ටික තමයි අපි ගොඩක් කතා කරන්නේ. නැත්තම් සුද්ධ ශක්තිය සිට මේ රූප කලාප බිහි වෙමින් නැවත සුද්ධ ශක්තිය කරා ගමන් කරන ක්‍රමයක් තියෙනවා කියන්නේ. හොඳයි අපි එක දවසක් යන්තම් සුද්ධ ශක්තිය කියන එකක් කිව්වා. ඒක අමතක කරලා දාන්න කියලාත් කිව්වා. ඒව පස්සේ ලොල වැඩක් නැහැ. ඔබ එලවන්න ඕනේ පින්විතනේ ඔබට තියෙන ප්‍රශ්නේ පස්සේ. අවිද්‍යාව තෘෂ්ණා පස්සේ එලවන්න ඕනේ. ඔන්න ඕකයි බින්දින්න ඕනේ. බින්දට පස්සේ සුවසේ සුද්ධ ශක්තිය ගැන හොයලා බලමු. අපිවත් එලවන්නේ ඒව පස්සේ. නිකන් එනවා ඉතින් ස්වාමීන් වහන්සේලාගේ මහා පිනට ඒව ඇදෙනවා ඉතින් උන්වහන්සේලා සමාජ ප්‍රශ්න අහද්දී අර මේ දේව ඇදෙනවා. ඇදෙනුන පස්සේ ඒව අපි දේශනා කළා. අන්තිමට කියනවා ආයි
ඔබවහන්සේලා මේවා දෙමාපියොත් එක්කවත් කියන්න යන්න එපා. ඒ අයට මේ නිවන කරගන්න ධර්ම කියන්න මේ මේ තියෙන මේ මහා ගම්භීර දේවල් කතා කරන්න යන්න එපා කියලා. හරි. එතකොට ධර්ම වෙනවා. ඒකයි විපරිණාමයක් නෑනේ මේ තියෙනවා පෙන්විතනේ. ඒක වෙන පැත්තක තියෙන කතාවක්. මේ සතෙක්ගේ විපරිණාමයක් ගැන භාග්‍යවතුන් වහන්සේ කොහෙවත් දේශනා කළා නෑ. හරි. එතකොට එහෙනම් දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ පොඩි එක්කෙනා දිරනවද? දැන් කියනවනේ මේ ඉපදිච්ච වෙලේ ඉඳලා දිර දිරා යනවා කියලා. මට කියන්න මේ පොඩි එක්කෙනා දිරනවද? මෙයා නම් දිරනවා කියන්න පුළුවන් කියමුකෝ. දැන් අවුරුදු 40යි. 40න් පස්සේ ඉඳන් දිරනවා. කාන්තාවක් නම් සාමාන්‍යයෙන් 35න් පස්සේ ඉඳලා දිරනවා. එහෙම සම්මතයක් තියෙනවා. හා. ඔන්න දැන් දිරනවා. එහෙම කියමුකෝ අපි. හා. එහෙනම් මට කියන්න මේ පොඩි එක්කෙනා දිරනවද? ඒ මලකඩද ඔය ලොකු වෙන්නේ? දිරලා. ගන්න බෑ නේද පිංගුතුනි එහෙම? මොකද සාමාන්‍යයෙන් වෙන්නේ පිංගුතුනි මෙතන ඉඳලා මෙතන දෙනකම් වැඩෙන එක. ඊට පස්සේ හරිනම් දිරනවා නම් දිරන්නවා. එහෙනම් ඔහොම දිරන එකක් ගැන නෙමෙයි මේ දේශනාවේ තියෙන්නේ. මම දැන් ඔබට ඇත්ත කතාව කියන්නම්. තේරුණොත් හොඳයි. අපි කතා කළා දිනනවා. මම ආයි කියන්නේ අලුත් අයට. තේරුණොත් හොඳයි. නැත්තම් කොහමද තේරුම් ගන්න උත්සාහ කරන්නේ? ඒක හරි මම තව ප්‍රශ්නයක් අහලා ඉන්නවා. ඊගොඩ මේ කෙහෙල් මල හැදෙන වෙලාවේ කෙහෙල් පැලේ කෝ? කෙහෙල් මල හැදෙන වෙලාවේ කෙහෙල් පැලේ කෝ? වත්තේ කොහෙවත් තිබුණ නෑ නේද? දැන් ඔබගේ අත්දැකීමෙන් අපි මේක ගමු කොහොමද? වත්තේ කොහෙවත් කෙහෙල් පැල තිබුණ නෑ නේද මෙහෙම? නෑනේ. හා. ඒ කියන්නේ මේ කෙහෙල් පැලේ දැන් නෑ නේද? මෙන්න මේ වෙලාවේ කෙසෙල් ගහක් මෙහෙම තියෙන වෙලාවට ඒකේ තිබිච්ච කෙහෙල් පැලේ දැන් නෑ නේද කොහෙවත්? කොහෙවත් වත්තේ හොයාගන්න නෑනේ. කවුරුත් අරන් ගිහිල්ලත් නෑ. පිටුදෙනේ වෙන්නේ මෙන්න මේකයි. මේ එකක්වත් හොයාගන්න නැත්තේ මේ වෙන්නේ පින්වතුනි පච්චුප්පන්න අවස්ථාවක් ප්‍රකට වෙන එක. ඒ කියන්නේ ගැළපෙන හේතුන් එකතු වෙලා යම් විද්‍යමාන වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි පින්වතුනි ඇත්තටම තියෙන්නේ. කෙසෙල් පැලේ ලොකු වුණා නෙමෙයි. කෙසෙල් පැලේ කියන්නේ හේතුන් ටිකක් එකතු වුණාට පස්සේ විද්‍යමාන වෙච්ච ඵලයක්. කෙසෙල් පැලේ කියලා අපි නමක් දැම්මා ඒකට. මේකට කියන නම කියන්නේ. මේකට කියන නම කියන්නේ 14. මං ඉරිකැලි ටිකක් ගැහුවේ මෙන්. මම මෙහෙම ඉරි කෑල්ලක් ගහලා මෙහෙම එකක් ගහලා මෙහෙම එකක් ගහලා මෙහෙම එකක් ගැහුවා. මං ඉරි කෑලි ටිකක් ගහලා මේ මොකද්ද කියලා ඇහුවට පස්සේ පින්විතනි ඔබ මේකට නමක් කිව්වා. 14 කියලා කියන්නේ පින්විතනි මෙන්න මේ ඉරි කෑලි සමූහය මේ ආකාරයට සකස් වුණාට පස්සේ විද්‍යමාන වෙච්ච එකට නේද? ඒකට ඔබ දාපු නම නේද 14 කියන්නේ මේක. මෙසක් ඇත්තටම මේක 14 නෙමෙයි නේද? 14 කියන එකක් එහෙම නෑ නේද? තියෙන්නේ මේ ඉරි කැලි සමූහය නේද? වැටෙනවද කියන එක? මේ තියෙන්නේ ඉරි කැලි සමූහය නේද? ඒක මෙන්න මේ විදියට සකස් වුණාට පස්සේ දැන් විද්‍යමාන වෙනව නේද දෙයක්? මේ එක විදිහක් විද්‍යමාන වෙනවා. නැත්නම් ඒක ස්වરૂපයක් විද්‍යමාන වෙනවා. එක ව්‍යුහයක් විද්‍යමාන වෙනවා. එක එක නම් වලින් කියමු ඕක.
අන්නේ විද්‍යමාන වෙන දෙයට ඔබ නමක් දැම්ම මොකක් කියලාද? 14 කියලා. මිසක් මේක මේ ෆික්ස් 14ක් නෙමෙයි නේද? මේ ඉරි කැලේ ටිකනේ තියෙන්නේ. මොකද කියන්නේ? වැටෙනවද? හා මේ ඉරි කැලේ ටිකනේ තියෙන්නේ. පිළිගන්නවද නැද්ද? හා එහෙනම් පින්වතුනි ඒ කියන්නේ මේ ඉරි කැලේ ටික මෙන්න මේ හැඩයට විවගත වුණාට පස්සේ විවගත වෙනවා කියන්නේ සකස් වුණාට පස්සේ මෙන්න මෙහෙම හැඩයක් විද්‍යමාන වෙනවා ඒ හැඩයට ඒක හැඩයක් විතරක් නෙමෙයි ස්වභාවයක් විද්‍යමාන වෙන්න පුළුවන් අන්න ඒ හැඩයට ඔබ නමක් කියනවා මොකක් කියලාද 14 කියලා සෝඩියම් කියන එකයි ක්ලෝරින් කියන එකයි එකතු වුණාට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා එකක් හැදෙනවා මේ දෙන්නට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මේ දෙන්නාගේ එකතුවෙන් තමයි මේක විද්‍යමාන වෙන්නේ. මෙයාගේ හැඩෙත් වෙනස්, ස්වරූපෙත් වෙනස්, රසත් වෙනස්, ඔක්කොම වෙනස්. නමුත් මේ තියෙන්නේ මේ දෙන්නමයි නේද? වෙන ව්‍යුහයක්. මේ තියෙන්නේ මේ ඉරි කැලේ ටික. මේ ඉරි කැලේ ටික මේ විදිහට සකස් වෙලා තියෙනවා. ඒකට තමයි අපි ওই නමක් දාන්නේ. මිසක් පින්වතුනි මේක ෆික්ස් වෙච්ච එකක් නෙමෙයි. මේ ඉරි කැලේ ටික තමයි තියෙන්නේ. ඔන්නම් ඔබට පුළුවන් මේ ඉරි කැලේකින් එකමක් කරන්න. අයින් කරන්න. අයින් කරලා මෙන්න මෙහෙම බලන්න. මොකද්ද මේ? මොකද්ද මේ? 11. දැන් ඔබ මේකට විශේෂ නමක් කිව්වා. ඒක කියනවා 11 කියලා කියනවා. ඒ ඉරි කැලේ ටිකක් විවගත වෙච්ච අවස්ථාව. එහෙනම් පින්වතුනි ඔබට හැමතිස්සම මෙතන මේ ඉලක්කම් බලන්න වෙන්නේ මොන මොහොතේද? පච්චුප්පන්න මොහොතේ. මේ ප්‍රත්‍යයන්ගෙන් උත්පාදනය වෙන වෙලාව තමයි පින්වතුනි මේ ලෝකේ ඇත්තටම තියෙන වෙලාව. ඒක තමයි මේ ඔබට පේන්නේ. කෝ 14. කෝ. දැන් තිබ්බනේ 14 මෙතන. කෝ උඩේක නෙමෙයි. නැත්තම් උඩ තියෙන්නේ කිව්වොත් නේ. කෝ 14. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? මොකද දැන් මොකද මෙතන තියෙන්නේ ඉරි කැලේ ටික කලින් මොකද මෙතන තියෙන්නේ ඉරි කැලේ ටික කලින් 14 කිව්වේ ඇයි ඉරි කැලේ ටික එක හැඩයකට තිබුණා ඒකට අපි ඉසින් හදාගත්ත නමක් තියෙනවා 14 කියලා ඒක අපි දැම්මා ප්‍රශ්නයක් නැහැ ඒකට 14 කිව්වා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපි ඉසින් හදාගත්ත එක හැබැයි ඒක ෆික්ස් කියලා ගත්තනම් එහෙම මේ ඉරි කැලේ නෙමෙයි මේ 14 තියෙන්නේ කියලා ගත්තනම් එහෙම මොකද වෙන්නේ අන්න එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. දැන් මේකට මොකද්ද අපි දාගත්ත නම? අරකට දැන් තව ඉරි කැලද බෑ දැන් තව ඉරි කැලක් ගහමු. මොකද්ද මේ? බලන්නකෝ ඔබට එන හැඟීම. මම ඔබ නිකන් අර රූකඩයක් වගේ. මොන බලන්න. මම මේ පොඩි ඉරි කැලක් ගහද්දි ඔබ හුස්ම අල්ලගෙන කියනවා. හා. 1111. මන්න තියෙන පොඩි ඉරි කැලක් ගන්න විතරයි ඔබට මැවිලා එනවා 11111 දැන් තව එකක් ගන්නකොට තව ගහන්න එපා කියන්න දන්නේ නැහැ කියලා කියන්නේ මේ මොකද්ද පින්වතුනි ඉතින් ඉරි කැලේ ටික කලින් මොකද්ද තියෙන්නේ ඉරි කැලේ ටික ඔන්න ඕක දකින්න ඕනේ දැන් අතන බලන්න මේ මේක හැදෙන වෙලාවේ කලින් එක නැහනේ. අපි මේ ඔරලෝසු වෙලාව අරගෙන කොහෙද ඔබට ඔක්කොම පේනවනේ මේ උඩ තියෙන ඔරලෝසු. ඒක වෙලාව නැද්ද? නේද? හොඳයි ඒක නෙවිලා තියෙනක නැත්තම්. ගෙදර යන එක මතක් වුණොත් එහෙම. දැන් ඔරලෝසු වෙලාව අරගෙන අපි බැලුවා නේද පින්වතුනි? ඔරලෝසු වෙලාවේ එක දැන් 6යි නම් වෙලාව පින්වතුනි. ඒ 6 තියෙන වෙලාවේ 7 පේන්නේ නැහැ නේද කොහොම කළාවත්? මොකද පච්චුප්පන්න මොහොතේදී විතරයි පින්විතනේ මේක තියෙන්නේ නැත්නම් ඔබ බලන්න එපා පින්විතනේ මේ විශේෂයෙන්ම මේ ડિජිටල් ඔරලෝසුවක 6 වෙලා තිබුණා දැන් 7යි වෙලාව ඔබ අහන්න එපා පුතේ දැන් ආච්චියම හොගාලා හොයනවා ගෙදර ඇතුලේ මොකද්ද ආච්චියම හොයන්නේ නෑ කොළුව මේ 6ට 6 වෙලා තිබුණා දැන් 7යි 6 කොහෙද ගියේ කියලා හොයනවා එහෙම හොයන්න ඕනේ නේද හරිනම් පින්විතනේ ඇයි මේ ඔරලෝසුවේ 6 තිබුණා
හය දැන් ගිහිල්ලා දැන් හත තියෙන්නේ. කෝ හය මොකද උනේ හයට? එන ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි මේක තියෙන ඉරිකෑලි ටිකක් නැත්නම් ලයිට් එකක් තියෙන බල්බ් ටිකක්. ඉරිකෑලි ටිකක් තියෙන්නේ පච්චුප්පන්න මොහොතෙන් විද්‍යමාන වෙනවා. එතරම්. පච්චුප්පන්න මොහොතේදී විද්‍යමාන වෙනවා. ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ පින්වතුනි. අතීතයේ කියලා ඔය අපි කියන්නේ මීට කලින් පච්චුප්පන්න මොහොත ගැන. මීට කලින් පච්චුප්පන්න මොහොත තමයි අපි ওই අතීතය කියලා කියන්නේ වෙනතන. ඒක තමයි 14 කියලා කිව්වේ. 14 තිබුණේ එහෙමයි. එතකොට 14 තියෙද්දි ආයි 11 ගේන්න පුළුවන්ද? බෑ. ඒක 14 තමයි පින්වතුනි. හැබැයි 14 11 වුණා නෙමෙයි. 14 වෙලා තිබුණේ මොකද්ද? අපි 14 කිව්වේ මොන ව්‍යුහයටද? මේ ඉරිකැලි ටිකට. ඒ ඉරිකැලි ටික. අපි දැන් 1 2 3 4යි. 1 2 3 4යි. මේ 14 ගහන්න අපිට ඉරිකැලි 4ක් ගිහිල්ලා තියෙනවා. ඒ ඉරිකැලි 4 තියෙනවද නැද්ද මෙතන? හැබැයි මේක 14 මේක 14 නෙමෙයි නේද? එහෙනම් පින්වතුනි මේ 14 තියෙද්දි මේක හැදෙන්න බෑ නේද කවදක්වත්? එහෙනම් මේකම වෙන ව්‍යුහයකට සකස් වුණා නම් මෙතන තිබිච්ච ඉරිකැලි ටිකම වෙන ව්‍යුහයකට සකස් වුණා නම් දැන් ඔබගෙන් කවුරු හරි ඇහුවොත් 14ට මොකද උනේ කියලා උත්තරයක් තියෙනවද නැද්ද? මං ආයෙ අහන්නම් ඒක. හරිනම් මේවා කියන්න ඕනේ පින්වතනේ. 14. අන්නේ ගාන්ට කියන්න නැවත් මට ඒ ගාන්ට කතා කරන්න බැහැ. විශේෂයෙන් මේ ධර්ම කතා කරද්දී ඔබ දන්නේ නැහැ දැන් මං ඉන්න ලෝකේ. ඔබට මේවා අහද්දි මෙච්චර සතුටු නම් පින්වතනේ මේවා කියද්දි මේ නිකන් කටපාඩමින් කියවන නෙමෙයි අවබෝධයෙන් කියවෙන්නේ මේ වෙනදේ කොයි තරම් සතුටක් ඇද්ද හිතේ. ආයි කියනවා බලන්න මේ 14 ඉරිකෑලි 4ක් නේද මෙතන තියෙන්නේ. ඒ ඉරිකෑලි 4 මේ විදිහට සකස් වුණාට පස්සේ 14 වුණා. හෙවත් ඔබ 14 කියලා කිව්වා. ඒකට ඒ ව්‍යුහයට හරිනේ. නමුත් ඔබ දන්න හොඳට මෙතන 14ක් නැහැ. මෙතන ඉරිකෑලි 4ක් තියෙන්නේ කියලා. කියන්නේ ඉරිකෑලි 4කින් තමයි මේක හැදුනේ. හාද? ඒක දැන් මෙන්න මෙහෙම තියෙන ඉරිකෑලි 4. දැන් කවුරු හරි ඇහුවොත් 14ට මොකද උනේ කියලා ඔබට කියන්න උත්තරයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? දැන් තියෙනවා. මොකක්ද ඒ උත්තරේ? මෙතන 14ක් තිබුණා නෙමෙයි. මෙතන ඉරිකෑලි 4ක් එක ව්‍යුහයකට සකස් වෙලා තිබුණා. දැන් ඒ ඉරිකෑලි 4 මේ ව්‍යුහයට සකස් වෙලා තියෙනවා. එහෙනම් මේක කොහෙද ගියේ කියලා අහන්න ඕනේ නෑ නේද වෙනතනේ? කමන්නේ කමන්නේ. ඔබ නිවන් දකින ලෑස්ති නම් මේවා 100,000 වතාවක් හරි කියලා දෙන්න. මොකද මම මේක තේරුම් ගත්තේ එකපාරක් කියලා වෙන විදිහක් නැහැ නේ වෙනකට. අනන්ත සසරප් පුරාවට හිටපු කල්යාණ මිත්‍රයෝ ඔක්කොම මේ තික්ස් කල් එකට ඔක දාන්න උත්සාහ කරන්නේ නැතිනේ. ඒකයි. ඒක නිසා ඔබ උත්සාහ කරන්න කොහොම හරි මේක තේරුම් ගන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. මේක මේ පුටුව හිස්සෙන්නේ නැහැ කවදක්වත්. මේ හාඳුරු නැති වුණොත් තව හාඳුරු කෙනෙක් එනවා, තව හාඳුරු කෙනෙක් එනවා, තව හාඳුරු. බුද්ධ ශාසනයේ පවතින තාක්කල් පවතී මේ වගේ. ඒකට හැබැයි ඔබගේ දරුවා ගෙදර තියාගෙන හරියන්නේ නැහැ. මොකද මේ දරුවා තමයි අනාගතේ මේක අරගෙන යන්නේ ඉස්සරහට. හා දැන් බලමු ආයසර. අනව ගණන් පන්තියක් කරමු.
ඔන්න මල්ලක් තියෙනවා. මේ මල්ලේ ඉරි කෑලි හතරක් තියෙනවා. කෝටු කෑලි කියලා කිව්වම කෝටු කෑලි හතරක් තියෙනවා. මේ කෝටු කෑලි හතර මෙන්න මෙහෙම දැන් ඔබ ඉලක්කම් දන්නේ නැහැ. හරිනේ? ඉලක්කම් දන්නේ නැහැ. 14 කියලා එහෙම දන්නේ නැහැ කියලා දැන් තින්න. ඒ කෝටු කෑලි හතර මෙන්න මේ විදිහට සකස් කළා. දැන් මේකට හැඩයක් තියෙනවද නැද්ද? හැඩයක් තියෙනවා. ඔන්න පොඩි එක අහනවා අම්මේ මේ මොකද්ද? මොකද ඒකගේ අතින් මේ කෑලි හතර මේ විදිහට සකස් වුණා. පොඩි එක අම්මා කියනවා පුතේ ඕකට කියන්නේ 14. මොන 14 කියලා දැන් පොඩි එකා මතක තියාගත්තා. ඊට පස්සේ දැන් කෑලි හතරමනේ තියෙන්නේ. දැන් පොඩි එක්කෙනා මේක ආයි ගැලෙව්වා. ගැලෙව්වා කියන්නේ දැන් මේක මේ විදිහට සකස් වෙලා තිබ්බේ. දැන් ඒ කෝටු කෑලි හතර අරන් මෙහෙම තිබ්බා. මෙහෙම තියෙන වෙලාවේ 14ක් තියෙනවද? මේ දෙක එකම වෙලාවේ පවතින්න පුළුවන්ද? බෑ. මොකද මේ කෝටු කෑලි හතර මේ විදිහට තිබ්බහම මෙහෙම හැඩයක් ආවා. ඒ කෝටු කෑලි හතර මේ විදිහට තිබ්බහම මෙහෙම හැඩයක් ආවා. එහෙනම් මේ හැඩේ තියෙන වෙලාවේ මේ හැඩේ තියෙන්න බෑ. එහෙනම් දැන් කාටවත් කියන්න පුළුවන්ද මේ 14ට මොකද වුනේ කියලා? කියන්න බෑ. ඒකට හේතුව මොකද්ද? 14 කියලා ෆික්ස් එකක් තිබුණේ නෑ. 14 කියලා කිව්වේ අර කෝටු කෑලි හතර එක ව්‍යුහයකට සකස් වුණාම විද්‍යමාන වෙච්ච ඵලයට. හෙවත් මේ කෝටු කෑලි හතරේ බලපෑම කෝසන් ඉෆෙක්ට්. මෙන්න ඉෆෙක්ට් එක. මේ කෝටු කෑලි හතරේ බලපෑම. මේ මොකද්ද? කෝටු කෑලි හතරේ බලපෑම. මේ බලපෑම තියෙද්දි මේ බලපෑමට තියෙන්න බෑ. එහෙනම් දැන් තියෙන්නේ මේ බලපෑම නම් පච්චුප්පන්න මොහොත මොකද්ද? දැන් පච්චුප්පන්න මොහොත තමයි හැමතිස්සෙම පින්වතුනි විද්‍යමාන වෙන්නේ. අනිත් එක විද්‍යමාන වෙන්නේ නැහැ. ඇයි? පච්චුප්පන්න මොහොතේ තමයි ඒ හේතුන්ගේ ඵලය විද්‍යමාන වෙන්නේ. මේක මොකද්ද? කලින් ඊට මොහොතකට කලින් හේතුන්ගේ ඵල නිසා විද්‍යමාන වෙච්ච ඵලය. ඒක තියෙද්දි තව එකක් හැදෙනව නෙමෙයි. ඒක ෆික්ස් එකකුත් නෙමෙයි. ඒක පින්වතුනි බලපෑමක්. මේ කෝටු කෑලි වල බලපෑම. මේකත් කෝටු කෑලි වල බලපෑම. මෙන්න මේ බලපෑමට තමයි ලෝක සත්‍යයන් නමක් දාලා තියෙන්නේ. ඒක නිසා මේවා නමින් ආමන්ත්‍රණය කළාට කමක් නැහැ. හැබැයි මේවා ෆික්ස් දේවල් නෙමෙයි. මේවා බලපෑම්. දැන් යන් කෙසෙල් ගහතට මේ ඉන්නේ පොඩි කෙසෙල් පැලේ. මේ පොඩි කෙසෙල් පැලේ තියෙද්දි ලොකු කෙසෙල් පැලයක් එන්න පුළුවන්ද ලෝකෙට? බෑ. ලොකු කෙසෙල් පැලේ තියෙද්දි කෝ පොඩි කෙසෙල් පැලේ? කෝ ඒක? එහෙම කියන්නත් බෑ. පිටින් 14ද මේක උනේ? 14ද මේක උනේ? පිටින් 14 කියන්නේ බලපෑමක් විතරයි. ඒ බලපෑමට දාපු නම මිසක් 14 කියන්නේ ෆික්ස් එකක් නෙමෙයි. එහෙනම් මේ දැන් ඔන්න ඔය උදාහරණ අරගෙන යන් කෙසෙල් පැලේට. කෙසෙල් පැලේ කියලා කියන්නේ ෆික්ස් එකක්ද? නෑ. මේ තියෙන්නේ පිටුනේ ඒ වෙලාවේ හේතු ටික ගැලපුණාට පස්සේ විද්‍යමාන වෙන ඵලය. ඊට පස්සේ ඒකට තව හේතු එකතු වෙනවා.
කෙසෙල් පැලයක් වැවෙනවා කියන්නේ පින්තුනේ හේතු තව තව එකතු වෙනවා සූර්යයා එනවා කාබන් ඩයොක්සයිඩ් එනවා මේ සූර්යකරණ කරන කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා ග්ලූකෝස් හරි මේ දේවල් හැදෙනවා ශාකපත්‍ර වල ඒව හැදි හැදි ඒව ගබඩා කරනවා ඔන්නෝම ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා ඒ ක්‍රියාදාමයන් සිද්ධ වෙලා මේ කෙසෙල් පැලේ කියලා කියපු 14 මකලාද 1111 බවට පත් වුණා. තින්නතනි මේ කෙසෙල් පැලේ ලොකු වුණා නෙමෙයි. මේක එකක්. මේ තව එකක්. මේ තියෙන්නේ ඒ වෙලාවේ විද්‍යමාන වෙච්ච ඵලය. ඒ වෙලාව කියන්නේ අර පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්න මොහොත ඒ වෙලාවේ පච්චුප්පන්න මොහොත තියෙන්නේ. අපි මේකට දැන් පොඩ්ඩ ඔරලෝසු කාලයක් ගමුද? ඔන්න ඔරලෝසු කාලය ගන්නවා. අපි නියම් ගමු මේ අනිදුම විනාඩි ගණන් වලට ලොකු වෙන කෙනෙක් පැල කියන. අපි එහෙම ගමු. ඔන්න වෙලාව 4:45. 4:45ට පච්චුප්පන්න මොහොත. හෙවත් ප්‍රත්‍යෝ එකතු වෙලා ඔන්න බලපෑමක් දැන් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන උනේ මොකද්ද? ඒකට දාපු නම මොකද්ද? කෙසෙල් පැලය. 4:46යි. ඊළඟ පච්චුප්පන්න මොහොතට ආවා. ඒ පච්චුප්පන්න මොහොතට එනකොට කෙසෙල් පැලේ ලොකු වුණාද? නෑ. 14 නේ තිබ්බේ. ඉරිකෑලි 4ක් තිබ්බේ. ඒ ඉරිකෑලි 4 වෙන ව්‍යුහයකට සකස් වුණා. දැන් මේ තියෙන්නේ 1111. හෙවත් ලොකු කෙහෙල් පැලේ. අපි තමයි ඒකට නම දැම්මේ. තවත් ඔන්නම් මේක පැහැදිලි කරගන්න. ඔබ අහලා තියෙනවද ගස්වල සෛල තියෙන්නේ කියලා? සෛල, සත්ව සෛල කියලා දෙකක් අහලා තියෙනවා. එතන ගස්වල තියෙනවා ශාක සෛල. අපි හිතමු මේකේ මේ පොඩි මේ කෙසෙල් පැලේ ශාක සෛල තියෙනවා 1000ක්. සූර්යයත් පායලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්ත් තියෙනවා. දැන් මේවට පුළුවන් වෙනවා පින්වතුනි සෛල පෝෂණය කරන්න. සෛල පෝෂණය කළාට පස්සේ සෛල බෙදිලා 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 මකනද? තව තව සෛල එනවා. ඒ සෛල මේවා විසින් පෝෂණය කරනවා. දැන් ලොකු කෙසෙල් පැලේට තියෙනවා 1500ක් සෛල. එහෙනම් අපි මේ 1000 කියලා කිව්වේ නැත්නම් මේ පොඩි කෙසෙල් පැලේ කියලා කිව්වේ මොකටද පින්වතුනි? සෛල 1000ක් විද්‍යමාන වෙච්ච වෙලාව සෛල 1000ක ක බලපෑම තමයි මේ දේ. ලොකු කෙසෙල් පැලේ කිව්වේ මොකද්ද? සෛල 1500ක බලපෑම. හේතුව මේවා මේ වෙලාවේ මේ සූර්යයා විසින් මොකද කළේ? මේ තව සෛල වලට අවශ්‍ය පෝෂණය නිපදවලා දුන්නා. එහෙනම් මේ කියන්නේ සෛල 1500ක වෙලාව. තව ටිකක් ලොකු වෙලා දැන් කෙසෙල් මුවකුත් ඇවිදෙලා. සෛල 2000යි. කෙසෙල් ගහේ දැන් කෙසෙල් මලකුත් ඇවිදilla පින්විතනේ සෛල 3000යි. මේක කෙසෙල් පැලයක් ලොග වුණා නෙමෙයි මේ. මේ උනේ පින්විතනේ මෙතන සෛල 1000ක් තියෙනකොට ඒක එහෙම පෙවුණා. ඉතින් ඔබ දන්නවනේ පින්විතනේ බත් හැන්දක් බෙදුවාම වගේ නෙමෙයි නේද? බත් හැන්දි දෙකක් බෙදුවාම වෙනස් නැද්ද? අන්න ඒ වගේ. ඉතින් ඔබ කියනද බත් හැඳ හැඳි දෙකක් වුණා කියලා? නෑ. මේ කෙසෙල් පැලේ කියලා අපි කියන්නේ මොකටද මේ? මේ සෛල 1000 සැකැස්මට. ලොකු වෙච්ච කෙසෙල් පැලිය කියන්නේ මොකටද? සෛල 1500 සැකැස්මට. පින්වතුනි මේ කෙසෙල් පැලේ ලොකු වුණා නෙමෙයි. නමුත් අවිද්‍යා තෘෂ්ණා සහගත නිසා පින්වතුනි මේක කෙසෙල් පැලයක් විදිහට පේනවා. ඒ කියන්නේ මේක මේ එකක් විදිහට හැංගෙනවා පින්වතුනි. මේක සෛල 1000ක් හේවත් එහෙම නැත්නම් මේ හේතුන් ටිකකින් මේ විද්‍යමාන වෙන ඵලයක් කියලා එහෙම හැංගෙන්නේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා තියෙද්දි මේක හැංගෙන්නේ මොකක් විදිහටද? කෙසෙල් ඵලයක් විදිහට. ඊට පස්සේ ඒක ලොකු වෙනවා වගේ පේනවා පින්වතුනි. තව ලොකු වෙනවා වගේ පේනවා.
ඊට පස්සේ කනකුත් එනවා පේනවා සේ ඊට පස්සේ කන කපලා ඊට පස්සේ ගහ මැරෙනවා දැන් ඔබ දකින්නවා පිටින් කෙසෙල් ගහක් පොඩි කාලේ ඉඳලා හැදෙලා විනාශයට යන කන්දෙච්ච දේවල් එහෙම එකක් නෙමෙයි නේද උනේ ඒ ඒ මොහොතේ විද්‍යමානිත ඵල නේද පිටින් ඔය පේන්න දෙන්නේ ඒකයි පිටින් මේිට මොහොතකට කලින් තිබිච්ච ලෝකේ කෝ කියලා අහන්න ඕනේ නැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිසගේ ලෝක සත්‍යයෙන් ඇහුවොත් මේිට මොහොතකට කලින් තිබිච්ච ලෝකේ කෝ කියලා ඒගොල්ලෝ කියනවා කාලය කියන එක ගෙනහල්ලා කාලය විසින් ඒක මේ බවට ගෙනාවා මේක දිරලා මෙතනට ආවා ඉතින් කාලේ යන්න යන්න ඔබ වයසට යයි අපි දන්නේ තව අවුරුදු 5කින් බැලුවහම ඔබ ගොඩක් වයසට ගිහිල්ලා ඉඳි අන්න ඒක තමයි ලෝක සත්‍යය ඔබට දීපු දේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන එහෙම නෙමෙයි මේ පිට මේ තියෙන්නේ මේ වෙලාවේ සැකස්ම සෛලද අරවද මේවද ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ සැකස්ම ඔය තියෙන්නේ ඒට තප්පරයකට පස්සේ තියෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ සැකැස්ම. මේ දැන් තියෙන්නේ 14 නෙමෙයි, දැන් තියෙන්නේ ඉරිකැලි 4. ඒ ඉරිකැලි 4ම තමයි ඊට පස්සේ තියෙන්නේ. වෙන හැඩයකට. එහෙනම් මට කියන්න කර ආච්චි අම්මෙන් අහපු කෙල්ලකෝ. ආච්චියම්මෙන් අහපු කෙල්ලකෝ කෙල්ල කියන්නේ කවුද ඒ වෙලාවේ දිවිච්ච සැකස්මතෙන් ඒකයි තියෙන්නේ මේ ලෝකේ තියෙන පච්චුප්පන්න මොහොතක් විතරයි තියෙන පච්චුප්පන්න මොහොතේ තමයි අර හේතුන් ටික නිසා බලපෑමක් පේන්න තියෙන්නේ ඔය පුටු උඩ තියලා තියෙන යන්නේ ඒක ඕක වයසට යන්නේ ඕක වයසට ගියාම තමයි දුක පිංගතේ අගේට තිබිච්ච එක නොහැ වයසට යන්නේ එහෙම කියන්නේ යන්නේ ඒක නිසා පිංගතේ ඒ ලෝකෙට මේ ලෝකයා උඩින් බලනකොට පේන්න තියෙන එක මේ තරුණ වෙලා හිටියා මේ දැන් වයසට යනවා මේ මෙහෙ මෙහෙම යනවා කියලා. හැබැයි මේකයි පින්සනේ. දහමක් මුලින් කාට හරි කියලා දෙද්දී ඒ වගේ තැනකින් පටන් ගන්න කියලා දෙන්න ඕනේ. ඒක නිසා කිසිම අවස්ථාවක කිසිම උතුමේ කියන දහම අනිත් පැත්තට හිතන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහනේ. දැනගත්තත් mind your own business. තමන්ට බිස්නස් එකක් තියෙනවනේ අන්න එක බලාගෙන ඉන්න තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එච්චරයි කාගවත් වැරදි හොයන්න ඕනේ නැහැ නේ අපි දැන් ඔබ දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ පින්තුනේ මේිට කලින් තිබිච්ච ලෝකේ කෝ කියලා උත්තර දෙකක් ගත්තා හැකේ එකක් තමයි කාලය විසින් පරිණාමයට ගෙනාවා අන්න ඒක අනිත් දෙක ගත්තා හැකේ මොහොතකට කලින් තිබුණේ 14 හෙවත් ඉරිකෑලි 4 ඉරිකෑලි 4ේ තිවිච්ච ව්‍යුහයට 14 කියලා තිබුණා ඒක තමයි ওই මොහොතකට කලින් තිබ්බේ ඒ ඉරිකෑලි 4ම දැන් වෙනස් වෙලා 1111 කියලා දැන් තියෙනවා මේක තමයි දැන් සකස් වෙච්ච විදිහ මේක තමයි දැන් අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ ගත කරන එකක්වත් තියලා තියන්න තව ලෝකයක් ඕනේ නැත්තේ නැත්තම් මේ ලෝකේ දැන් මේ මොහොතක් ගත කළානේ එතන මේ මොහොතේ හිටපු අපි ඔක්කොම අරන් තියන්න ඕනේ වෙන ලෝකෙකින් ඒක නමක් ගහනවා 2023 පෙබරවාරි කවදද 10
අට පෙබරවාරි 23 2018 6:27 PM ඒ බෝඩ් එකක් ගහලා තියෙනවා වෙනම ඊට පස්සේ තව ලෝකයක් වෙනම හදලා ඒකේ ගහලා තියෙනවා මේ මේ මෙහෙම 6:28 PM එහෙම වුණා නම් මේ විශ්වය තව ගොඩක් ලොකු වෙන්න වෙනවා එහෙම වෙන කාලයේ කියන එක සත්‍යයන් නම් කාලයේ තියෙන අඩුම ප්‍රමාණය මොකද්ද කියලාත් මම ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. කාලයේ අඩු ප්‍රමාණය තප්පරද? තප්පරේ වල අඩු කාල නැද්ද? මිලි තප්පර? නැනෝ තප්පර? පිකෝ තප්පර? තව යන්න පුළුවන් වන්න. මනුස්සයාට දැනගන්න පුළුවන් අවම කාලයේ තමයි පින්විතනේ. හිතක් උදා වෙලා වැය වෙලා යන ගත වෙන කාලය. එතනින් එහාට මට කියන්න බෑ භාග්‍යතුන් වහන්සේටවත් හොයන්න බෑ කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නේ මොනවද කියන එක මන් දන්නේ නේද? මහා මේරු පර්වතය ගැන දන්න. මොකද මේ පොඩි කල් කැට. නේද කියන්න බෑ. නමුත් හිතකින් පරීක්ෂා කරලා ගන්න බෑ පින්විත. අනාවරණ ඥානෙත් ඉතින් අහුවෙන දේවල් මහා මෙර හිතකින් පරීක්ෂා කරලා ගන්නවා නම් බින්දුතනේ හිතක් හැදෙන්න ගත වෙන කාලයට වඩා දෙයක් ඊට අඩු කාලයක් පරීක්ෂා කරන්න බෑ. ඔය කියන කාලය කියන එක සත්‍ය වෙනවා. අපි තප්පරයක් හදාගෙන ඉන්න. හැබැයි මේ කාලයේ ප්‍රශ්නයක් නෑ බින්දුතනේ. මේ ඔර්ලෝසු කාලය කියන එක ප්‍රශ්නයක් නෑ. ඔබ ඒකට අනුකූලව වැඩ කරගෙන යන්න. රහතන් වහන්සේලා කවදාකවත් ඔර්ලෝසු ගරු ලයින් කරන්නේ නැහැ. මොකද ඔර්ලෝසු කාලයේ කිසි ගැටලුවක් නැහැ. ඔර්ලෝසු කාලය කියන්නේ පින්විතනේ මේ ඉර නැගලා ඉර බැහැල යන ගත වෙන කාලයක ගත්තට පස්සේ අන්න ඒක කොටස් වලට බෙදාගෙන වැඩ කිරීමේ පහසුව තකා හිත හදා ගැනීමේ පහසුව තකා ඒක හදලා තියෙනවා. මහත්යයට දෙන්නම් විනාඩි 5. ඔය වැඩේ කරන්න. ඔය කියන්නේ මොකුත් නෙමෙයි පින්විත. ඔය කියන්නේ හිත මෙන්න මෙච්චරක් දෙන්නම් ඕක කරන්න කියලා. අපි දැන් තප්පරයකට හිත දෙකක් හැදෙනවා කියලා නිකන් හිතමුකෝ. තප්පර පහක් දෙන්නම් වැඩේ කරන්න. ඒ කියන්නේ මොකද්ද? හිත 10ක් ඇතුළත ඕක කරන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. අපි දැන් පැයකට හිත දෙකයි හැදෙන්නේ කියලා. එතකොට මේ ඉරවටේ මේ නැත්නම් මේ පෘථිවිය එක වටයක් ඇරගිලා එන්න. එන කරුවල වැල්ලා ආයි මොහොම ඔය සිදුවීම වෙන්න. පැවිදි යතරක් යනවා කියලා අපි ගම්මුකෝ. එහෙනම් හිත කීයක් හැදෙන්න පුළුවන්ද? 48ක් හැදෙන්න. එක දවසක් කියලා කියන්නේ හිත 48ක් අන්තිමට ගත්තා. මේ ඔක්කොම අපි හිතමු කියලා මේ කියන්නේ. එක දවසක් කියන්නේ හිත 48ක් හැදෙන්න. එතකොට එහෙනම් දවස් දෙකෙන් මේක කරලා දෙන්න කියලා කියන්න බලන්න. කොහොමද කියන්නේ? හිත 96කින් මේක කරන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. ඉතින් පින්විතනේ ගොඩාක් පුංචි දේවල් එහෙම ගණින්න බැරි නිසා තප්පර පාවිච්චි කරන එක ලේසියි අපි. නැත්තම් කියන්න මම හිත 20 කෝටි 45 ලක්ෂ 72කින් එන්නම් කියනකට හොඳ නැද්ද තප්පරෙන් එන්නම් කියන එක. හැබැයි මතක තියාගන්න ඒ කියන්නේ යන්නේ ඒකට කියලා. මොකද කාලෙට කරන්න පුළුවන් දෙයක් නෑ පින්ගත. නිකන් ඔය පාවිච්චි කරන අර අර හිල වහගන්න. හිලක් හැදුනනේ. අන්න ඒක වහගන්න පාවිච්චි කරනවා. අවිද්‍යාව තෘෂ්ණා සාගත ස්වභාවය නිසා ෆික්ස් වෙලා දැනෙන හැඟීමේදී එහෙනම් කලින් එකට මොකද උනේ කියලා එන හිල වහගන්න මොකද කරලා තියෙන්නේ? කාලය කියන එක ගෙනහලා තියෙනවා ලෝකය. ඒකට අනුකූලව තමයි දැන් ඔය කතා බහ යන්නේ තනිකර. වැටුණාද දේශනා? අඩුම තරමේ ඔබට තේරෙනවද පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් ඔබට ගන්න ලොකු හරයක් තියෙනවා කියන. අන්න ඒක ගන්න try කරන්නක. ඒ ඇති. මේ තරුණ දරුවනේ. ඔය තමන් ඉගෙන ගත දේ මම දැන් ඉගෙනගෙන ඉන්නේ කියන සෑහීමකටපත් වෙන්නේ නැතුව. මේ හාමුදුරුවතර ඉන්නවා PhD කරපු අය. අනගාරිකන්න ඕන අතර ඉන්නවා PhD කරපු අය.
මොකක් හොයාගෙනද ඇවිදලා තියෙන්නේ? ඒක තියෙන පිංගර. මේක තියෙනවා මහා හරයක්. මේ ජීවිත කාලය ඇතුළත කොහොම හරි මේක හොයන්න ඕනේ ඔබ. අපි මේ උදව් කරනවා සිංහද. මතකද යන්නේ තුන් මේ කිච්චන් ආත්තප්පන් අක්කතර උතතගත. භාග්‍යතුන් වහන්සේලා හැවත් ගුරුවරු ඔබට හැමදෙස්සෙම මාර්ගය පෙන්වන විතරයි. මගේ ගුරුවරු මට මාර්ගය පෙන්වනවා. ඔබේ ගුරුවරු ඔබට මාර්ගය පෙන්වනවා. ඔබ විසින් මේක කළ යුතුයි. ඒකයි ඔබට කියන්නේ පින්විතනි හොයන්න. අනේ අර දෙයියෝ මුණ ගැහුනට පස්සේ ඇහුවොත් එම් වරයක් දෙන්නම් කියලා. අනේ ගෙයක් ඉල්ලන්න එපා. ආයුෂ අඩු වෙනවා. ගෙට අවුරුදු 20ක් කැප කළා. ඔබ නෙමෙයි අර බූරුවා. ආයි ගන්න බෑ. මේසා සාර දහමක් අසලා අර කීප ටික නම් අමතක කරන්න එපා. මොකද ඒවා තමයි ඔබ මුලින්ම තේරුම් ගත යුතු දේවල්. වෙච්ච අපරාධ. මොකද මේ අපරාධ ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ ඔබගේ දරුවගේ ජීවිතේත් ওই විදියටම අපරාධයක් කරනවා. ලෝක සත්‍යයේ ගිනි ගෙඩිය කාලා. ඔබට හිතෙන ලෝක සත්‍ය කියන එක හරි කියලා. දැන් මම ඔබට ඔප්පු කරලා පෙන්වන ලෝක සත්‍ය අමු වැරදි. ඔය කාලය කියන එකත් වැරදි. ආත්මය කියන එකත් වැරදි. ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි හරි. ඕක තේරුම් ගන්න තව කොච්චර කල් යයිද මේ ඉතින්. මේ කතා කරන මටත් අවුරුදු 30 ගණන් ගියා ඕක තේරුම් ගන්න. නමුත් ඔබට එච්චර කල් යන්න ඕනේ නෑ දැන්. හේතුව පින්විතනි මේ ඇඟිල්ලෙන් අයින්වනේ. ඇත්තටම කිව්වොත් ඔබට තාම නොගහන එක විතරයිනේ කරන්නේ. අර මිනිහට බූරුවා කියලාත් කිව්වා. ඊළඟ සතියෙත් එනවනේ ඔබ. ඒකයි වෙන්නේ. ඒක නිසා මහා හරයක් තියෙනවා. ඒක පටන් ගන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඝන සාරප්ප දිත්තේන කියලා. ඒවට එහෙම කෙලසන්න එපා කවදාවත්. හිතන්නවත් එපා අපිට කවුරුත් මේවා කියලා දුන්නේ නැහැ නේ. මෙච්චර හරයක් තියෙනවා අපිට මේ හැමදාම බුද්ධ පූජා තියපුවා විතරයි නේ කියලා. ඒ බුද්ධ පූජා තියපු එක්කෙනා තමයි අද මෙතන ඉන්නේ. එදා ඒ බුද්ධ පූජා තියපු නැති එක්කෙනා අද මෙතන නැහැ. එහෙනම් එදා ඔබ ලව්වා ස්වාමින් වහන්සේ නමක් බුද්ධ පූජාව තියෙව්වා නම් පින්විතනේ. උන්වහන්සේ නිසායි ඔබ මෙතන ඉන්නේ. එහෙනම් කවදාක්වත් ඒවට මොකුත් හිතන්න යන්න එපා. ඔබ මේට මේ ස්ථාන වලට එන්න කලින් තව ස්වාමින් වහන්සේලා ගාව ඉන්නේ නැති සමහර වෙලට. හදවතින් ඒ දේවල් කරන්න ඇති. ඒවැ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒ නෝනා ටිකක් සාමාන්‍ය ගැඹුරුන දහම කතා කරනවා වෙන්න පුළුවන් මේක. නමුත් මතක තියාගන්න. ඒවැ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ. ඒක අර කියවනක් තියෙන. It takes a whole village to raise a child. මුළු ගමක් මේකතු වෙලා දරුවෙක්ව ගොඩනගන්නේ. ඒකට තනි අයිතිවාසිකමක් ගන්න බෑ කාටවත්. අපි කවදාකවා කියන්නේ අපි තමයි ඔබට දහම දෙන්නේ කියලා. මේ මහා සංඝ පරපුරක මහා කල්යාණ මිත්‍ර පරපුරක ප්‍රතිඵලය ඉෆෙක්ට් එක ඔය දෙන්නේ. ඒක නිසා ඒ කිසිම දෙයකට කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ බුද්ධ පූජා තියනවා දැකලා ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ කියන්නේ එපා. එතකොට එතකොට ඔබ අපේ කෙනෙක් නෙමෙයි මතක තියා. මොන්ටිසෝරියට පහරන එක ගේ ඩිග්‍රී එක ගැන අපි විශ්වාස කරන්නේ නැහැ නේද? අපේ මොන්ටිසෝරි මිස් තාමත් අයන්න අයන්න උගන්නන්නේ. ඔබ දැන් නාසයකේ වැඩ කරනවා ඇති. නමුත් එතන තමයි ඔබගේ මුල. ඒක හැමතිස්සෙම තේරුම් ගන්න. ඒක නිසා මේ පෙරහැර එන පිරිසව දැකලා ඔබ ඒ අයට මේ කවුරුහරි කිව්වොත් එහෙම මම බත් ඇට 1000ක් අරන් පූජාවක් කරන්න යන්නේ ඔයත් එනවද කියලා. අනේ මේ විකාරද ගොයියෝ. ඔබ මහනවද පින්වතුන්? ඔබ මහනවනම් ඔබ අපිට ගැළපෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඒ වෙලාවට කියන්නේ අනේ මොන තරම් දෙයක්. මාත් වෙන්න දේ පූජාව කරා.
මාත් වෙන්න දේ හාල්ලට ගලවන්න වී යට ගල පොතු අරින්න මාත් වෙන්නද අන්න එහෙමයි ඔබ වෙන්න ඕනේ එකක් ඒකෙන් ඔබට මහ පිනක් සිද්ධ වෙනවා අනිත් එක ඔබ පෙරහැරට සම්බන්ධ වෙන්න හදන මිනිස්සෙකුට දිරි දෙනවා ඔබ උතුම් කල්යාණ මිත්‍රෙක් ඒක නිසා මේ ශාසනය ඇතුලේ මාන්නෙට බින්දුවයි තන දැන් මේ අපේ ස්වාමීන් වහන්සේලා අතර මාන්නෙට බින්දුවයි තන කවුරු හරි පොඩ්ඩක් හරි මාන්නෙන් එහෙම වෙන්න આવොත් ඒක නා දන්නේ නැතුව කැපිල යනවා ඒකින්ද කවුරුත් එහෙම වෙන්නේ නැහැ කොහොමදවත් විශේෂයෙන් තරුණ පිරිසට එහෙම ඉතින් මාන්නෙන් කටයුතු කරන්නේ නැහැ එක නමුත් එහෙම වෙන්නේ නැහැ ඒක නිසා හරි සමගී පිරිස කාටවත් ඕනේ නැහැ පිං උදේ ඉලිප්පිලා පේන්න ඉන්න මොකද හැමෝම දන්නවා මානෙය තමයි හෙන හුරා කියලා ඒක නිසා පුළුවන් තරම් හැමෝම උත්සාහ කරනවා පිං උදේ මානෙ නැතුව ජීවත් වෙන්න මානෙන් ඉන්න දේවල් නොකර ඉන්න ගුරුහාඳුර එහෙම දැක්කොත් කවුරු හරි මානෙන් ඉන්න දේවල් කරනවා ගුරුහාඳුරගේ හොඳට බැනුම් අහනවා ඒක රාගයෙන් ඉන්නකොට විතරක් නෙමෙයි දැන් ඒ මොන හරි වල් වැඩක් කරන්න හිතුවා කියන එකද නෙමෙයි මානෙන් ඉන්නවා දැක්කොත් ඒවටත් අහගන්න හම්බ වෙනවා කලන වැටේ හැටි එහෙනම් ඔබ කවදාකවත් මානෙන් ඉන්න එපා මානෙ තමයි එහෙන හුරාපින් මතක තියාගන්න රාග කියන්නේ මාන රාග ඒවත් මෝහ රාග මෝහේ තමයි ලොක්කා ඒක තියෙනකල් මොකුම්ම කරන්න හම්බ වෙන්නේ රාගයේ ෆීඩ් කරන්නේ පෝෂණය කරන්නේ තනි කරම කොහෙන්ද මොහේ මෝහ රාග මෝහ ද්වේෂ එහෙමයි තියෙන්නේ ඒක නිසා කිසිම අවස්ථාවක පෙන්වතනි උත්සාහ කරන්න උපරිමෙන් මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ව පල්ලෙහා දාලා ඔබව ඉහිර තියාගන්න උත්සාහ කරන්න එපා හැබැයි මම මේ කියන්නේ ගෙදර වැඩ කරන ඕනව ඉහි ඔළුව තියාගෙන ඉන්න කියලා නෙමෙයි ඔබගේ හිත ඇතුලෙන් එහෙම කරන්න එපා බාහිරෙන් බැන්නත් කමක් නැහැ. හැබැයි හිත ඇසුරේ දේශේ නැහැ. හදාගන්න කියන්නේ. ගුරුවරේ ගෝලෙකට වයින්නේ අන්න ඒ විදිහට. මානෙය කියන එක පිටින් එක බින්දු මාත්‍රයක් ඔබ ගාව තියාගන්න. ඒක නිසා මේ දහම යන්තමින් අතපත ගන්න කවුරු හරි දැකලා ඒ අයට පහරන්න එපා. යන්තමින් පූජාවක් කරගෙන මේ ගොඩ නැගෙන්න හදන මිනිස්සෙකුට පහරන්න එපා. මං හිතන්නේ ඔබ කවදාකවත් එහෙම කරයි කියලා. මං එපා කියන්නත් හොඳ නැහැ එතකොට. නමුත් එපා. ඔබ ඒ හැමෝටම දිරි දෙන්න. ඔබ දකින්නදී බින්දුනේ පුංචි දරුවෙක් බැරි බැරි ගාතේ අටපිරි කරක් මුස්සන් එනකොට අපිට අංගල අත දික් කරලා ගන්නවා. තමයි පුංචි දරුවෙක් ලැජ්ජාවෙන් ඉන්නකොට මේක දෙන්න කතා කරලා එන්න පුතේ දෙන්න කියලා අපි ගන්නවා. ඇයි ඒ? දිරි දෙනවා මේ ගමන යන්න. මොකද මේ ගමන පටන් ගන්න පිරිස එයාට දිරි ඕනේ මේ ගමන යන්න. එයා සමාජෙ පිනක් කරන්න ලැජ්ජාවෙන් ඉන්නේ. ඒ වෙලාවට ඔබ ගන්න ඕනේ එයාගේ පැත්ත. ඔබ යාවිනුවෙන් ඉන්න ඕනේ. එතකොට එයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි යහපතක් කරද්දී වෙන ආගමක හරි ගමන් නැහැ. යහපතක් කරද්දී ඒ යහපතට දිරි දෙන්න. මිනිසුන්ට පිනයි ඕනේ. ඔබ ගොඩාක් දේවල් දන්නවා. ඔබ දැන් දන්නවා කාලය කියන්නේ බොරුවක් කියලා. ඔබ දැන් දන්නවා ආත්මය කියලා එකක් නැහැ කියලා. ඔබ භාග්‍යතුන් වහන්සේගේ දහම යම් ප්‍රමාණයකට දන්නවා. නමුත් ඒක තාම වැටහිච්ච නැති ලොකු පිරිසක් ඉන්නවා. ඒවට පහරන්න හොඳ නැහැ. ඔබ මෙච්චරක් දන්නවා කියලා අනිත් අයට දේවල් කියන්න හොඳ නැහැ. ඔබ පාඩුවේ ඉන්න හැමදෙස්සම මතක තියාගන්න mind your own business. තව කෙනෙකුට උදව්වක් හැරෙන්න ඒ කිසිම කෙනෙක්ව පල්ලෙහාට දාන්න උත්සාහ කරන්න එපා. හැමෝම මේ ගමනේ යනවා පිට. ඔබගේ ෂර්ට් එකේ ඉන්න කූඹියත් මේ ගමනේ යනවා. අපි එකට උදව් කරමු. එතකොට තමයි පින්දුනේ ඇත්තටම අපි ඇතින් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියන දේ වෙන්නේ.
එතනට නැඹුරු කරගන්න හේතු පුදුම සුන්දර අවස්ථාවක් මම මේ කියන්නේ ඔබගේ හිත උතන්ට නැඹුරු වෙනවා කියන්නේ එංගද මුළු ලෝකෙම ඔබගේ දරුව බවට පත් වෙනවා කියලා කියන්නේ මහා පුදුම සුන්දර අවස්ථාවක් හැම දරුවෙක්ම දැකලා ඔබට සතුට වෙන්න පුළුවන් කියන්නේ රෝස මල දැකලා රෝස කටුව දැකලා රෝස ගහ යන්න දාපු ගොම්බෙට්ට දැකලා සතුට වෙන්න පුළුවන් කියලා කියන්නේ ඔබ ඇත්තටම සතුට වෙන මනුස්සයෙක් ගොඩක් අය සතුට වෙන්නේ රෝස මල දැකලා විතරයි ඒකත් යාට සතුට වෙන්න බෑ ඇයි ඒක කවුරු හරි කඩාගෙන ගියොත් ඒක පර වුණොත් ඒක නිසා ඔබ කෙසෙල් පැලේට ෆික්ස් වුණොත් කෙසෙල් පැලේ බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන ව්‍යුහයකට කැමති නැහැ කෙසෙල් ගහට ෆික්ස් වුණොත් කෙසෙල් ගහ බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන හැඩයකට කැමති නැහැ ඒකයි වෙන්නේ දෙන්නේ මේවා ෆික්ස් වුණොත් එහෙම ඊට පස්සේ තණ්හා වෙනවා ඊට පස්සේ ඒව නැතුව ජීවත් වෙන්න බැහැ සමහරවිට ඔබට හිතෙනවාදී අනේ මගේ දුව පුංචි කාලේ විදිහටම හිටියනම් කියලා පුළුවන් නම් තියාගෙන ඉන්න බලන්න පුංචි විදිහටම ඉන්න තියෙනවා නම් දුවට කියලා හිතුණා නම් එහෙම පුතාට කියලා එහෙම හිතුණා නම් දැන් ඔබට ගිනි නේද කන්න වෙන්නේ. හොඳ විවුහ වෙනස් වෙනවා. ඔබගේ පුතා ওই විදිහටම ඉන්න ඕනේ කියලා ඔබට හිතලා තියෙන්නේ. හෙට කොල්ලා පාරේ යනකොට උඩ තට්ටුවක වැඩ කර කර ඉන්න මොන හරි කොන්ක්‍රීට් මැෂින් එකක් කොල්ලගේ ඔළුවට වැටෙනවා. දෙකට කැඩිලා gedere ඉන්නේ. කන්න තියෙනවා. දුකයි නේද? ඇයි ඔබ අර පළවෙනි එක ෆික්ස් කළානේ? ෆික්ස් වෙච්ච එක මං හිතේ එක ඇල්ලුවා. දැන් ඒ විදිහ ඕනේ. අර විදිහට කැමති නැහැ. දුව කාත් එක්කවත් යාළු වෙන්නේ නැහැ. මං කියන දේම අහනවා. දැන් තාත්තට හරි සතුටුයි. ෆික්ස් කරා. ෆික්ස් වෙච්ච එක මං හිතේ ඇල්ලුවා. දැන් ඒ බලාපොරොත්තුෙන් තාත්තා ඉන්නවා. අනේ මගේ දුව එහෙමම ඉන්න ඕනේ. මෙහෙමම ඉන්න බෝධි පූජාවක් තියෙනවා අර විදියට තියාගන්න. බලන්න ෆික්ස් වුණාට පස්සේ වෙන වැඩේ. දුව කාත් එක්ක හරි යාළු වෙනවා. වෙච්ච එකම මොකද වෙන්නේ? මහා ගින්දරක පිටිලා. ඒකයි වෙන්නේ මේ මස්ලේකයි විතරක් නෙමෙයි හැංගීම් පවා ඔක්කොම ඒ જાතිය. මේ වෙලාවේ හොඳයි මේ හොඳ එක්කෙනා කියලා දඟලමක් කරනවද ඒක ෆික්ස් කරනවා ෆික්ස් කරපුව ගමන් අල්ලනවා තරගයා ඊට පස්සේ දැන් ඒකේ බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් හරි බයයි වෙනස් වෙයි කියලා දැන් දුව කාත් එක්ක හරි යාළුවලා නැත්නම් ඔබට බය නැද්ද ඇත්තලු ඔබ ඇත්තටම සතුටින් ඉන්නේ ඈ දුව කාත් එක්කවත් යාළුවෙලා නැහැ කියලා සතුටින් ඉන්නේ නැහැ එහෙම ඉන්න බෑ අයියේ යාළු වෙයි කියලා බයක් තියෙනවා කියපු වචනේ අහක දාන්න දැන් මං හැමෝටම කියලා තියෙන්නේ ඔන්නෑ යාළු වෙන්න එහෙම එපා ඈ කී කී ඉන්නවා දැන් දරුවට ඇයි හැමෝටම කියලා තියෙන්නේ අපේ දුව එහෙම කාත් එක්කවත් යාළුවෙලා නැහැ කොල්ලෙක් එක කතා කරනවා දැක්කොත් එහෙම මොකද වෙන්නේ හීතල වෙලා යනවා ඉතින් කියනවා මං අපේ දුව හින්දා මං හරි සතුටෙන් ඉන්නේ මොකද එයා කාත් එක්කවත් යාළුවෙලා නැහැ කියන්නේ ඒකෙන් වෙන්නේ ඔය ඔක්කොම වෙන්නේ ෆික්ස් කළාට පස්සේ ෆික්ස් වෙච්ච ගමන් හවු වෙනවා ඒක අතරවන්න හරි අමාරුයි ඉතින් ඔන්නෝක තමයි එතකොට වෙන්නේ එහෙනම් අර පටන් ගන්නකොට පොඩි කතාවක් කිව්වේ අර ස්වාමීන් වහන්සේ ගාවට ගිය මනුස්සයාට දැන් තේරෙනවද ඇයි කියලා මං ගොඩාක් උපරිම උත්සාහ කළා මගේ අනාගතයේ වෙලාවේ මම කොහොම හරි මේක කරගන්න දැන් මං උපරිම උත්සාහ කළොත් මොකද කරන්නේ අවුරුදු 30ක් යනවා කියලා කිව්වේ ඇයි අනාගතයේ නිවන් දකින්න බෑ ඒකයි කියන්නේ මේ වෙලාවේ නිවන්ට ඇතුල් වෙන්න මේ වෙලාවේ ඔබට රූපයක් නම් පේන්නේ ඒකෙන් නිවන්ට ඇතුල් වෙන්න
දහම අවබෝධ කරගන්න. දහම දහම තුලින් ඒ ලැබෙන අත්දැකීමෙන් ඇතුළ වෙන නිවනට. දහමෙන් නිවන් දකින්න බෑ. අත්දැකීමෙන් නිවන් දකින්නත් බෑ. අත්දැකීම එන වෙලාවේ දහම දාලා නිවනට ඇතුළ වෙන්න. අත්දැකීම එන වෙලාව මොකද්ද? පච්චුප්පන්න වෙලාව. එතන හැම මොහොතක්ම නිවන උදෙසයි හැදෙන්නේ. දැන් මොහොතේවත් කීයක් මිස් වුණාද? ඒ තව මොහොතක් එනවා. මොනි හරි ඇතුළ වෙන්න. දහම හොද්දට මනසිකාර කරලා හොද්දට දහම තේරුම් අරගෙන කල්යාණ මිත්‍රය හරහා තව තව අහලා අහලා තේරුම් අරගෙන අවස්ථාව එන වෙලාවේ ඇතුළ වෙන්න. අන්න එතකොට ඔබට පුළුවන් මේ වෙලාවේ නිවනට යන්න. අනාගතේ නිවන් දකින්න කිසිම කෙනෙක් නිවනට යන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ අනාගතයේදී නිවන් දකින්න නෙමෙයි හිටියේ. බෝධිසත්වයන් වහන්සේ හැම මොහොතකම උත්සාහ කළා මක් වෙන්නද? නිවන පූර්ණ කරගන්න. ඔබ හිතන්න එපා දීපංකර බුදුහාමුදුරුවෝ නියත විවරණය දුන්නට පස්සේ සුමේද තාපසයා මැරුණනේ ඒ අද්භේවි ඉඳලා. අපි හිතමුකෝ ඊට පස්සේ ආයි කවුරු හරි ජයන්ත වෙලා ඉපදුනා කියලා. දැන් ඔබ හිතවද ජයන්ත කියන තරුණයා දන්නවා කියලා දීපංකර බුදුහාඳුරුව විවරණයක් දීලා තියෙන්නේ කියලා? මම දන්නේ නැහැ මේකට. නමුත් ලොකු ලොකු හැඟීමක් තියෙනවා මක් වෙන්න ඕනේ කියලා. මම මේ ලෝක මමත් නිදහස් වෙලා ලෝක සත්‍යවත් නිදහස් කරනවා කියලා. ඒක නිසා හොයනවා මේකට. ඒ හොයද්දි හම්බෙච්ච ඒවා තියෙනවා. නස්සස්ත්‍ර විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍ර, ආයුර්වේද වෛද්‍ය ක්‍රම, අංග ශාස්ත්‍ර විද්‍යාව, ඊළඟට ඔය 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 තියෙන ඔය ගෙවල් දොරවල් වල තියෙන වාස්තු විද්‍යාව, ඔය ඔක්කොම හම්බුනේ කාටද? බෝධිසත්වයන් වහන්සේට. එකක් හැරෙන්න අනිත් ඔක්කොම හම්බුණා. එක තමයි අන්තිමට හම්බුනේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය. අනිත් ඔක්කොම හම්බුණා. ඒ හම්බුනේ හොයපු නිසා. මොකක්ද හේවේ? ලෝක සත්‍යාව දුකින් නිදහස් කරන මඟ. අන්න මේ වෙලාවේ පුළුවන් වුණා නිවලට ඇතුල් වෙන්න. ඔබටත් එහෙම අවස්ථාවක් එනවා මේකට. දැන් හිතාගත්තද? මං මේ වෙලාවට බලා ගන්නම්කො. එහෙම හිතාගත්තද? නෑ. දැන් බෝධිසත්ව වෙන අයට තමයි අනාගතේ බුදු වෙන්න පුළුවන්. බෝධිසත්වද වෙන්න ඕනේ, බුදුද වෙන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. මන්නම් දන්න විදිහට බෝධිසත්ව තමයි වෙන්න ඕනේ. මේ වෙලාවේ නිවන්ට ඇතුල් වෙන්න උත්සාහ කරන්න හැම තිස්සෙම. එක වෙලාවක් ඒ සබාධමෙන් හැම එකක්ම සකස් කරලා දෙන. කර කරපු කියපු දේවල් පාරමිතා බල ඔක්කොම එකට ඇදලා ඇවිල්ලා පුණ්‍ය ශක්තිය හැම දෙයක්ම එකට ඇදලා ඇවිල්ලා එක මොහොතක් වෙනවා පින්විතනේ හැම එකකින්ම පරිපූර්ණ වෙච්ච. අන්න ඒ වෙලාවේ ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඒකයි